Namo Buddhaya, Sadaham Katikava. Namo Buddhaya, අද මම හිතන්නේ විශේෂ දවසක් හැටියට මට සඳහන් කරන්න පුළුවන් අපේ නමු බුද්දා වැඩසටහන නැවත වතාවත් අපේ ශ්‍රාවකයන් අතරට ඒමට මේ අවස්ථාවේදී අවස්ථාව කරගන්නවා අපි විශේෂම ශ්‍රද්ධා නාලිකාව තුලින් නමු බුද්දා වැඩසටහන ඔබ කවුරුත් දන්න වැඩසටහනක් අපේ ලොකු ස්වාමීන්වහන්සේ කිරිපත් ගුණානන්ද ලොකු ස්වාමීන්වහන්සේ විසින් එම අදහස කැටි කරගෙන ඒ ඉදිරිපත් කරමින් මං හිතන්නේ විශාල මෙහෙවරක් අපි සමෝටම එකෙන් අපි අත්විඳා ඒ වෙනුවෙන් අපි සියලු දෙනා තාමත් අපේ වෙබ් අඩවි හරහා මේ නමු බුද්දා වැඩසටහන් නරඹනවා නැවත නැවත එම වැඩසටහන් පැරණි වැඩසටහන් අපේ ධර්ම ඥානය තවදුරටත් ප්‍රඥාව දියුණු කර ගැනීමේ අවස්ථාවක් කරගන්න අපි උත්සාහ කරනවා අන්න එවැනි අවස්ථාවකදී නැවත වතාවක් එම මෙහෙවර කර ගැනීමට අපිට මං හිතන්නේ පිනක් හිතනවාට වඩා ඒක පිනක් කියලා කියන්න පුළුවන් නිසකවම අපි ලොකු ස්වාමීන් වහන්සේ යලිත වතාවක් අපි සියලු දෙනාගේම ආරාධනාවක් පිළි අරගෙන මෙම නම බුද්ධාය වැඩසටහන කරන්න ඉදිරිපත් වෙලා තියෙනවා. අපි ලොකු ස්වාමීන් නමස්කාර පූර්වකව අද වැඩසටහන පටන් ගැනීමට පෙර අපි නමස්කාර පූර්වකව වැඳ නමස්කාර කර සිටිනවා. අවසරයි ස්වාමීන් වැඩසටහන ආරම්භ කරන්න. ඉතින් මං හිතන්නේ මේ අවස්ථාව අත්හරින්න කවුරුත් මනුෂ්‍ය වර්ගය හැටියට මං හිතන්නේ අත්හරින අවස්ථාවක් නෙවෙයි මේ අවස්ථාන ග්‍රහණය කරගත යුතුයි. මේ අවස්ථාවෙන් අපිට ගන්න පුළුවන් ප්‍රයෝජන සහ ප්‍රතිඵල නිසකයි. අවසර ස්වයන්නාංශ විශේෂයෙන්ම ස්වයන්නාංශ දැන් අපි නමු බුද්දා වැඩසටහන මේට ඉස්සෙල්ලා කරා. දැන් මේ අවස්ථාවේදී නැවත වතාවක් මේ මාර්ගයට පිවිසීමක් හැටියට දොර විවෘත කිරීමක් හැටියට වහන්සේගෙන් යම් කිසි විදිහකට අපිට ආශිර්වාදයක් අනුශාසනාවක් මේ අවස්ථාවේදී බලාපොරොත්තු වෙනවා ස්වයන්නාංශ. විශේෂයෙන්ම ස්වයන්නාංශ මේ බුදු ගුණ ගැන මේ අවස්ථාවේදී අපි කතා කරනවා නම් මේ සම්බන්ධ පොඩ්ඩක් පටලැවිලි සහගත ගතියක් තියෙනවා. සමහර කට්ටිය කියනවා මේ විචිකිච්ඡාවෙන් තමයි මෙතනට එන්නේ. අපිට සැකයක්කින් තමයි අපි ධර්මය හොයාගෙන ඉන්න ඕනේ. අපිට බුදුගුණ කියලා ඒ පැත්තට ශ්‍රද්ධා පැත්තට යෑමෙන්ට පෙර අපිට එක් එක් අවස්ථාවන් වල හැටියට අපි ගතොත් එම් වැටීම විශේෂයෙන්ම විචිකිච්ඡාව සැකය දුරු කර ගැනීමට තමයි අපිට ධර්මය අවශ්‍ය වෙන්නේ කියලා. අනිත් පිරිසක් කියනවා නෑ මේ බුද්ධානුස්සතිය වඩන්න ඕනේ බුදුගුණ ගැන දැනගන්න ඕනේ. ඒක දැනගෙන ඊට පස්සේ අපිට පුළුවන් මේ වෙනත් දේවල් වලට ගිහිල්ලා කොහොමද මේ අපේ අදහස් පෙළ ගැහෙන්නේ කෙසේද විඥානේ රූප වේදනා සංස්කාර විඥානයන් ඊ සම්බන්ධව අපි හර්ම කරගත යුත්තේ බුදුරජාණන් වහන්සේට ඒ තියෙන ගෞරවය පාත්‍රය කරමින් ඉන්පසු තමයි ඒකට යා යුත්තේ කියලා ශ්‍රද්ධාවෙන් කියලා උපතිල වේ යුතුයි. අනිත් පැත්තෙන් කියනවා නෑ මෙතන විචිකිච්ඡාවක් සහ සම්බන්ධින් වුණොත් විතරයි මේ පැත්තට ගිහිල්ලා ඊට පස්සේ තමයි විසින් සීල සමාධි ප්‍රඥා කියන එක කරන්න පුළුවන් කියලා. ස්වාමීන්වහන්සේ කොහොමද ඒකට අපි බලන්නේ ස්වාමීන්වහන්සේ ශ්‍රද්ධාව ඉන්ද්‍රියද වර්ධනය කළ යුත්තේ ප්‍රථම නමු බුද්ධාය අපි අලුතෙන් ආරම්භ කරපු වැඩසටහන මම හිතන අපේ පින්වත් මහත්තයා අපි කලින් නමෝ බුද්දාය වැඩසටහන් තුලින් අපි සෑහෙන මහන්සියක් ගත්තා යම්කිසි ධර්මඥානයක් ලබා දෙන්න. නමුත් මේ අහපු ප්‍රශ්නේ අපි තේරුම් ගත්තොත් මේ ප්‍රශ්نين කියුනේ කොටසක් හිතාගෙන ඉන්නවා අපිට විමසීම පිණිස අපිට සැකේ අවශ්‍යයි. අපි සැකයෙන් යුක්තව විමසන්න පටන් ගත්තට පස්සේ අපිට පැහැදිලිනවා. පැහැදිලිමයි තියෙනවා. පැහැදිලිමයි. තව කොටසක් කියනවා නෑ. එහෙම සැක කරන්න නැතුවම පැහැදිලා මේක යන්න ඕනේ කියලා. මගේ අදහස සැකේ කියන කෙනමේ ඌමන විමසීම කියන එකයි ඌමන. සැකේ කියන්නේ සැකේ කියන එකේ සාමාන්‍ය අර්ථය දැන් අපි ගත්තොත් යමක් කෙරෙහි පසුබට වීම සැකෙන් වෙනවා. අපි ගත්තොත් ගමනක් යන ලෑස්ති වෙනවා. ලෑස්තිනකට අපි හිතනවා අපිට මේ ගමන යන්න පුළුවන් වෙයිද යන්න බැරි වෙයිද අපිට බාධා ඇති වෙයිද අපිට කරදර වෙයිද කියලා හිතනවා. ආන් එක තමයි සැකය කියන්නේ. ඒ සැකය ආවට පස්සේ අපිට මේ ගමන යන්න බෑ. විදහසේ. ඊළඟට දැන් අපි ගත්තොත් වාහනේ ගලවනවා. වාහනේ මේ රියදුර වාහනේට වාඩි වෙච්ච වෙලාවෙදී එයාට සැකයක් හට ගන්නවා නම් අද ඇක්සිඩන්ට් එකක් වෙයිද අද මොකක් හරි වෙයිද අද මොකක් හරි වෙයිද කියලා එයාට ඇත්ත වශයෙන්ම වාහනේ පදවන්න බෑ එදාට. මොකද ඒ සැක සංකාවම එයාට ඉස්සරහට අනේක වලක් කරනවා. එතකොට ගොඩක් අය සැකේ අර්ථය දක්වගෙන නැහැ. සැකේ කියන එක දියුණුවකට තියෙන විශාල බාධාවක්. සැකේ නෙමේ දියුණුවට උදව් කරන්නේ විමසීමයි. විමසීම කියන එක ඇති කර ගැනීමේදී
විමසන ගමන් දැන් සමහර කෙනෙකුට තියෙනවා විමසීම කියන එක ඒක කියන හරි වේලිච්ච එක. ඒ කියන්නේ ඒ විමසීම හරි ඩ්‍රයි වේලිලා. ඒ කියන්නේ තෙතක් නැති විමසීම. ඒ වගේ විමසන්න ගිහිල්ලා තමයි කොටසක් උච්චේද දෘෂ්ටියට යන්නේ. මාරුනි මැත්තේ මකුවත් නෑ, ඕන දෙයක් උනාට කමක් නෑ, ගංගා නංගගේ මේ කෙරුවේ ඉඳලා අර කෙරුවට මරාගෙන ගියත් කමක් නෑ කියලා යන්නේ. විමසන්න යනවා ගියාට ඒ හිතේ කිසිම තෙත් ගතියක් නැති අය. දැන් සමහර ඉන්නවා විමසන්න යනවා අන්ධානුකරණෙන් තමන්ට පැවැත්මක් පිළිබඳ ලොකු බලාපොරොත්තු. ඒගොල්ලෝ තමයි ශාස්ත්‍ර දෘෂ්ටියට යන්නේ. හරි විදිහට විමසන කෙනා දෘෂ්ටියකට අහු නොවෙන්න නම් එයා හැමතිස්සෙම විමසීම විවෘත කරගන්න ඕනේ සත්‍යයට. සත්‍ය මොකක්ද? මේ සත්‍ය ඉදිරියේ මම මේ සත්‍යයට මගේ හදවතේ ඉඩ දෙනවා කියලා. මොකද හේතුව? උච්ඡේදවාදයක් කවුරු හරි මරණින් මත්තේ කිසිවක් නැත කියන එකක් ඉදිරිපත් කරන්නේ සත්‍යේ නාමයෙන්. සාසිතවාදය මරණින් මත්තේ සදාකාලික වෙයි කියලා උගන්වන්නේ සත්‍යේ නාමයෙන්. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල හේතු සකස් වෙනකොට ඵල සකස් වෙනවා, හේතු නැති වෙනකොට ඵල නැති වෙනවා කියන ධර්ම න්‍යාය, ධර්ම න්‍යාමය ඒක උගන්වන්නේ සත්‍යේ නාමයෙන්. එතකොට සත්‍ය පිළිබඳ සොයන්න විමසන කෙනා හැමතිස්සෙම තමන්ගේ විමසීම තුලින් කල්පනා කරන්න ඕනේ මේ විමසීම තුල උදා වෙන යහපත මොකද්ද? මොකද සත්‍ය කියන එක හැමතිස්සෙම යහපත උදා කරනවා. මිනිස්යාට හානියක් කරන්නේ නැහැ. විනාශයක් කරන්නේ නැහැ. ඒකට මොකක් හරි තමා තුල තිබිය යුතුද? හොඳ නෑ. සාමාන්‍ය මේ ලෝකේ ඒකට තියෙන මේ පදනම තමයි යම් කිසි දෙයක් හොයා බැලෙල්ලෙදී. දැන් අපි ගත්තොත් දැන් ඔන්න දේව ඇදහිලි, දේව විශ්වාස තියෙන ආගම් තමයි මේ වෙද්දී ආගමික යුද්ධ වලට පැටලි පැටලි යන්නේ. නමුත් ඒගොල්ලෝ බය නැතු එක කරනවා. දැන් අපි දන්නවා සමහර ඔය මං හිතන භගවත් ගීතා වගේ පොත් වලත් අර ඔය පාණ්ඩවයන් ඊළඟට ඒ යුද වෙදිච්ච වෙලාවේදී ඒක සඳහන් වෙනවා අර්ජුන එකපාරටම තමන්ගේ ඥාති වර්ගය ඝාතනය කිරීමේ බයක් හටගත්තා. හටගත්තට පස්සේ ක්‍රිෂ්ණා කිව්වා නෑ බය වෙන්න එපා, මා විසින් මානල ආත්මී හැම එකකින්ාගේම ගාව තියෙනවා. ඒ නිසා මැරුවට ආත්මේ මරන්න බෑ. ඒ නිසා මරාගෙන යන්න කිව්වා. එතකොට මනුෂ්‍ය ඝාතන ඇති වෙන්න මනුෂ්‍ය ඒ කියන්නේ ප්‍රාණ ඝාතයට ඒ විශ්වාසවලින් උදව් ලැබෙනවා. ආගමික විශ්වාසවලින් උදව් ලැබෙනවා. එතකොට එහෙනම් එක සාස්ත්‍ව දෘෂ්ටියක් තියෙනවා. සාස්ත්‍ව කියන්නේ මරණින් මත්තේ සදාකාලික. එතකොට ඒ ආත්ම දෘෂ්ටියත් මනුෂ්‍ය ඝාතනට උදව් ලැබෙනවා. ඇතම් ආගමික ග්‍රන්ථවල කියනවා මිසදිටුවන්ගේ මේගොල්ලෝ අර මිසදිටු කියලා හඳුන් වුණා ඉන්ෆිඩෙල්ස්ලා කියලා. ඒ මිසදිටුවන් මැරුවට පස්සේ නැත්නම් මිසදිටුවන්ගේ දේවල් මංකොල්ල කෑමෙන් මිසදිටුන්ගේ දරුවන් බලහත්කාරයෙන් තමන්ගේ වසගේ පවත්වාගෙන ලිංගික අපචාරී දීමෙන් කිසි ප්‍රශ්නයක් නැහැ කියලා. මේ ආගමික මේ මතවාද නාමෙන් තමයි මේවා වෙන්නේ. එතකොට සත්‍යයක නාමෙන් මිනිස්සයා පීඩාවට පත් වෙනවා නම් ඒ සත්‍ය සකකල යුතු සත්‍යයක්. ඒකට අර සොයනන්ස කිව්වාගේ අර මේකට පදනම හැටියට අපිට ගන්න පුළුවන් වේද ශ්‍රද්ධා විරිය සත්‍ය සමාධි. ඒක තමයි දැන් මේ මේකේ පදනම හැටියට ගන්න ඕනේ අපි. එතකොට මිනිස්සයා සුවපත් වීම. එතකොට සත්‍ය හරියට කතා වෙනවා නම් යම් තැනක එතන සුවපත් වීමක් තියෙනවා මිනිස්සයා. සුවේටපත් බිය නැති බවක්, තැති ගැනීම නැති බවක්, ශෝක නැති බවක්, වැළපීම් නැති බවක් තියෙන්න ඕනේ. සුවපත් වීම. එතකොට උච්ඡේදවාදීත් ඒ සුවපත් වීම නැහැ. උච්ඡේදවාදී තුල කියනවා මේ කෙරවල ඉඳලා අර කෙරවලට මරංගන ඵලයක්. මේ කෙරවල ඉඳලා අර කෙරවලට දීගෙන ඵලයක්. දන් දීගෙන. වැඩක් නැහැ කියනවා. එතකොට ඒකෙත් ඕන වෙලාවක ඕන විනාශයකට ඉඩකඩ තියෙනවා. දැන් සත්‍ය තුල හරියටම ධර්මයක් ගත්තු ගමන් සූපත් භාවයට පත් වෙනවා. ඒ සූපත් භාවයට පත් වෙච්ච අග්‍රම පිරිස තමයි රහතන් වහන්සේලා කිව්වේ. එතකොට මේ සත්‍ය තුලින් යම් කිසි විදියකින් ඒ සූපත් භාවයක් ලෝකෙ අත්විඳනනම් ඒ අත්විඳින සූපත් භාවයේ මේ අසවල් අය කෙරෙහි තිබ්බා කියලා හිත පහදිනවා නම් ඒ සූපත් භාවයේ නිර්මාතෘ කවුද?
භාග්‍යවතුන් වහන්සේ. අන්න ඒ උන්වහන්සේ කිරී අපේ හිතේ ඇති වෙන පැහැදීමක්. ඒ පැහැදීම ඇති වෙන්නේ විමසීමෙන් සත්‍ය උදෙසා. සත් ඒක සැකයේ උදෙසා නෙමෙයි. සැකයේ උදෙසා. සැකයේ මුල් කරන්නේ නෙමෙයි. සැකයේ මුල් කරගෙන යන්න බෑ. ඒ සැකයක් නැතුව සත්‍යයට විරුද්ධ වෙලා විමසනකොට අන්න ඇති වෙනවා පැහැදීමක්. ඒ පැහැදීම තුළ බුදුරජාන් වහන්සේ හඳුන ගන්නවා නම් අරහං රාග දේශ මොහු නැති කෙනෙක් කියලා. සම්මා සම්බුද්ධ ආදි වශයෙන් දැන් අපි ඉස්සරින් ඉඳලා අපි කතා කරපු මේ බුදු ගුණ ටික හඳුන ගන්නවා නම් අන්න ඒ කෙනාගේ පැහැදීම හරි. ඉතින් ඒ කියන්නේ අවසර සැනස සම්මා දිට්ඨිය සම්මා සංකප්පය කියන එක එතන එකතු වෙනවා නේ ස්වාමීන් වහන්සේ. ඔව් එතනින් දැන් සම්මා දිට්ඨියට මුල් වෙනවා. සම්මා දිට්ඨියට මුල් වෙනවා. මුල් වෙනවා. දැන් සම්මා සංකල්පය තමයි අපේ ජීවිතේ සම්පූර්ණින්ම සම්මා දිට්ඨියයි සම්මා සංකල්පය කියන ප්‍රඥා ස්කන්ධය තමයි සම්පූර්ණම කෙනෙකුගේ ජීවිතේ පරිවර්තනය කරන්නේ. ඒකට සහය වෙනවා මේ අතුරු මාර්ගංග. එතකොට අපිට ඒක සති සමාධි, ඔව් වීර්ය සති සමාධි, ප්‍රඥා තියෙනවනේ. ඒක දැන් එතකොට සීල සමාධි සහ වෙනවා. නමුත් මේ පරිවර්තනය කරන්නේ ප්‍රඥාවෙන්. ප්‍රඥාවෙන්. ඒ ප්‍රඥාවට තමයි එතන තමයි සවනස මේ අපි කියන්නේ මෙතනදී මුල් වෙනවා කියලා. ඒ කියන්නේ අඩිතාලමක් වැටෙනවා. මේක තමයි බේස් එක හැටියට අපි ගන්නකොට පදනම හැටියට අරගෙන එතනින් එහාට යම් කිසි සුවයක් ලැබෙනවා නම් ඒ සුවේ කොයි ආකාරයෙන්ද මේක විමසිලිමත් විය යුත්තේ, විමසීම කෙසේද කර යුත්තේ, ඒ විමසීම කරන අවස්ථාවේදී ඒක ප්‍රඥාවෙන් කළ යුතුයි. ඒක ඒ ප්‍රඥාවෙන් කිරීමේදී ඒකට සහාය වෙන දේවල් හැටියට අපිට මාර්ය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කරුණු ගන්න මෙතනට ගන්න පුළුවන් නේද? දැන් අර මජ්ක්‍ධිමනිකායේ සමාධිත්‍ති සූත්‍රයේ සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ පෙන්වා දෙන සමාධිත්‍ය පටන් ගන්නේ කුසල් දන්නවා, කුසල් මුල් දන්නවා, අකුසල් දන්නවා, අකුසල් මුල් දන්නවා. එතකොට සම්මාදී මම ඒකයි කිව්වේ. එතකොට කුසල් අකුසල් පිළිබඳව කතාව, ඒ කියන්නේ උස්සන්නින් කතා කරන යම් සමාජයක, ඒ සමාජය තුළ ඇත්ත වශයෙන්ම ප්‍රඥාවට උමනා ප්‍රවේශයේ තියෙනවා. එහෙම නැතු අපි කුසල් අකුසල් කතාව පැත්තකට දාලා අපි නිකම් මේ රූප වේදනා සංඥා සංකාර ගැන හෝ පරිසම්පාද ගැන හෝ අපි කතා කරගෙන ඉන්නවා කියමු. ඒකට ප්‍රායෝගිකව යන්න බෑ. වාදනම් කරන්න පුළුවන්. වාද කර කර ඉඳී මේක කළොත් මේක කොහොමද වෙන්නේ, අරක කරොත් අරක කොහොමද වෙන්නේ කියලා වාද කර කර ඉඳී. නමුත් ප්‍රායෝගිකව යන්න නම් ඒකේ ඒ කියන්නේ දැන් අපේ ජීවිතයේ යම් කිසි විදියකින් අපිට ධර්ම මාර්ගය යන්න නම් මේ අපේ අතුලාන්තයෙන් අපිට උදව්වක් ඕනේ. අතුලාන්තයේ දැන් අතුලාන්තය පිළිබඳ විග්‍රහය තමයි කුසලංච පජානාති කුසල මූලංච පජානාති. යා කුසලුත් අඳුන ගන්නවා, කුසල් මුලුත් අඳුන ගන්නවා. අකුසලංච පජානාති අකුසල මූලංච පජානාති. අකුසලත් අඳුන ගන්නවා, අකුසල් මුලුත් අඳුන ගන්නවා. එතකොට තමන්ගේ ජීවිතේ නොමග කරා යන්න සපෝට් කරපු එක තමයි අකුසල් මුල්. තමන්ගේ ජීවිතයේ ධර්මය කරා යන්න නැත්නම් සුවපත් කරගන්න සපෝට් කරන දේ තමයි කුසල් මුල්. එතකොට මේ කුසල් මුල් වල තියෙන බලවත්කම මත තමයි අපේ ජීවිතේ පරිවර්තනයේ වේගින් වෙන්නේ. අකුසල් මුල් වලින් බලකා මත තමයි අපිට හානි වෙන්නේ. හානි. දැන් බුද්ධ කාලේ පුංචි දරුවෝ දැන් එක තැනක තියෙනවා පොඩි දරුවෙක් අවුරුදු 7ක දරුවෙක්ව දෙමාපිය වඩාගෙන ගෙනියන්නේ බුදුරජාණන් වහන්සේ ගාවට. වඩාගෙන ගෙනහිල්ලා මේ කියන භාග්‍යතුන් වහන්සේ මේ දරුවා ඔබ වහන්සේට පූජා කරනවා කියලා. භාග්‍යතුන් වහන්සේ බාර ගන්නවා. බාර අරගෙන සාරිපුත් මහ රහතන් වහන්සේට වදාලා සාරිපුත්තේ මේ දරුවා මහාන කරන්න කියනවා. සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ දරුවා එක්කගෙන ගිහිල්ලා කෙස් චුට්ටක් කපලා අතර දීලා කියන පුතේ බලන්න කෙස් ලොම් නිය දත් සම කියලා මෙනෙහි කරන පැටියෝ කියලා සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ කියලා හිස බානවා. හිස බාලා ඉවරෙන්න රහත් වෙනවා. වයස 7යි. ඒකෙන් අර පොඩි අරමුණට අර පුංචි මෙනෙහි කිරීමට පුළුවන් වුණා. අලෝභ අදෝස සමෝහ කියන කුසල මූලයන් තුලින් සියලු කුසල් උපදවන්න. දැන් සාමාන්‍ය මිනිසෙක් හැටියට පාරේ යද්දී අපිට පේන්නේ මෙයාට කුසල් මුල් සහ අකුසල් මුල් වැඩ කරනවා කියලා. සාමාන්‍ය වශයෙන් බණ මඩුවේ වාඩි වෙලා ඉඳිද්දිත් අපිට දන්නේ නැහැ. නමුත් අසන්නා වූ ධර්මයේ තුල තියෙන්න ඕනි ඒ කුසල් මුල් අකුසල් මුල් ප්‍රහාණය වීමෙත් කුසල් මුල් වර්ධනය වීමෙත් ධර්මයක් තියෙනවා. ඒ ධර්මයෙන් විතරේ වෙනස කරන්නේ. ඒ ඒ ඒ මූලික ඉලක්කේ නැතුව අපි ධර්ම කතාව යෙදුනොත් ධර්ම කතාව කරයි එක්ක දේශකයාට පහදී. ලස්සනට බන්ටික් කිව්වා කියයි. එහෙම නැත්නම් තමන් පූජා කරපු පිරිකරට පහදී මම බණ අහන්න ගියා. මම මේ જાති පිරිකරක් පූජා කළා.
එහෙම නැත්නම් දේශකයන් අපි අසවල් දේශකයන් වහන්සේ මේ අපි මෙහෙම ළඟට ගිහින් කතා කළා කියයි. ඒ වගේ දෙයකින් ඒ කතාව ඉවර වෙයි. එතකොට කුසල් මූලයන් හටගන්නේ නැහැ. මේ පරිවර්තනෙ වෙන්නේ නැහැ. පරිවර්තනෙ වීමක් නැහැ. එතකොට එතන දේ සවනස අපිට පුළුවන් වෙන්නේ ඇත්තට අපි දක්කොත් එම මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට. මෙතන අපි දකින්න දුක ගැන ගන්න දුක් සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය සහ මාර්ග සත්‍ය දැන්. මෙතනදී අපි කියනවා මේ මුල් අවස්ථාව වෙනකොට දුක කියන එක. එතනට අවශ්‍යතාවය මොකද්ද මෙතනට එකතු වෙන්නේ කියන එක බලනවා. අන්තිම හරිය අපි දකින්න මාර්ග සත්‍යයට එනකොට අපි දකින්න එතන විපස්සනාව අවශ්‍යයි කියලා. නැත්නම් විදර්ශනාව සහ සමතය අවශ්‍යයි කියලා. දෙක දුක හට ගැනීම සහ දෙවැනි එකට පටිච්චසමුපාදයේ යම් කිසි විදිහකට අවශ්‍යතාවයක් තියෙනවා කියන එක සමුදය කොහොමද පටන් ගන්නෙ සංස්කාරයන් කියන එක. ඒ හරහද සොයනසෝ අලෝභ දෝෂ අමෝහ කියන ඒ කුසල් මූලයන් අකුසල් මූලයන් ප්‍රහාණය කළ කුසල් මූලයන් නැති වෙන්නේ කොහොමද සොයනසෝ? ඉස්ලාම ශ්‍රද්ධාවමයි. අපි මූලික කතා කරේ ක්‍රමයි. ශ්‍රද්ධාවමයි. ඒ කියන්නේ දැන් අපිට දුක කියන එක ප්‍රකට වෙන්නේ අපිට තියෙන්න ඕනේ අත්දැකීමක්. බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටපු අය ගත්තොත් දුක ප්‍රකට වෙන්න මහ විශාල දේවල් උන්නේ සමහර අයට. සමහර රජවරුන්ට දැන් ওই පුක්කුසාති වගේ රජකම් කරපු අයට මේ පුක්කුසාති කියලා කිව්වේ මේ ගන්ධාරිටු රජෙක් රජතුමානි. රජකම ආතරලනේ ආවේ. ඉතින් ඒ වගේ දැන් කාලේ රජකම හොයාගෙන පොර කනවානේ. ඉතින් කාලේ රජකම ආතරල යනවා. එතකොට දැන් යසකුල පුත්‍රයා ඊළඟට යසකුල පුත්‍රයාගේ යහළුවම් 54 දෙනා බද්ද වර්ගයේ කුමාරවරු මේ මුල් කාලේ පිරිස ගත්තොත් එහෙම අර මේ දුක ගැන කලකිරෙන්න මේ පුංචි අරමුණු වලින් එයා ලොකු විග්‍රහයක් ඇති කරගන්නවා. ඒ කියන්නේ ආයතනයන් හරහායි. ආ දැන් දැන් මේ ආයතන හරහානේ අපි දැන් මෙනේ කරන්නේ. දැන් අපි දැන් වර්තමාන වේදී ඊට වෙනස්. ඒ කියන්නේ මේ මිනිසුන්ට හොඳටම තේරෙනවා මේ කෑම වස විස යුද්ධ කෝලහලයෙන් එහෙන් ආගමික යුද්ධ ඊළඟට නොයෙක් රෝග මිනිසුන් නොයෙක් ආකාරයෙන් මැරෙනවා. ඉතින් මේ විනාශය වෙද්දිත් මනුෂ්‍යයන් මේකේ කලකිරෙන්නේ නැහැ. ඒ කියන්නේ එක ක්‍රමයකට බැරි නම් ආස්වාදයෙන් විඳින්නේ වෙනත් ක්‍රමයක් හොයනවා. ඒ ක්‍රමයකට බැරි නම් ආස්වාදයෙන් විඳින්නේ වෙනත් ක්‍රමයක් හොයනවා. ඒ ක්‍රමයකට බැරි නම් ආස්වාදයෙන් වෙනත් ක්‍රමයක් හොයනවා. ආදීනව මෙනෙවීමක් නැහැ. ඒතර බුද්ධ දේශනාවල් අපි සමස්ත බුද්ධ දේශනාවල් ගැන හොඳට නෝනින් විමසා බැලුවොත් වැඩිපුර තියෙන්නේ ආදීනවේ කතා කරලා. වැඩිපුර තියෙන ආදීනව කතා කරලා එක තැනක තියෙනවා. දැන් බලන්න මේ කුසල් මෝරපු අයට බුදුරජාණන් වහන්සේ එක තැනක දේශනා කරනවා 39ක් වඩිනවා. 39ක් භාග්‍යවතුන් වහන්සේ ළඟට ඇවිල්ලා වන්දනා කරලා මේ වනාන්තරේ හිටපු 39ක් වාඩි වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ කල්පනා කරනවා මේ පිරිසට මේ වාඩි වෙලා ඉන්න ආසනයේදීම මේ ධර්මය අවබෝධ වෙන ආකාරයට මම කියන්න ඕනේ කියලා සම්පූර්ණම දේශනා කරන අතීතය අරබයා දේශනා කරන්නේ මහණෙනි අතීතේ නුඹලා මේ සසරේ ගමන් කිරීම නිසා ගලාගිය මේ නොයෙක් අනතුරු වලට භාජනය වීමෙන් නොයෙක් ආකාර විපත්කින් වලට භාජනය වීමෙන් සත්තු වෙලා ගවයන් වෙලා එළුවන් වෙලා ඌරන් වෙලා කුකුලන් වෙලා මැරුම්කට සිද්ධ වීමෙන් හොරු වෙලා මැරුම්කට සිද්ධ වීමෙන් හොරුන්ගෙන් මැරුම්කට සිද්ධ වීමෙන් නොඒකාකට ගලා ගියලි සාගර ජලයට වැඩි කියලා මේ අතීත අරබය කතාවක් කියන්නේ. ඒ මොකද හේතුව අර 39ටම පුළුවන් අතීත ඥානෙ තියෙනවා. පෙරවිසු කඳපිළිවෙල දකිනා ඥානෙ. ඒ පෙරවිසු කඳපිළිවෙල දකිනා ඥානෙන් භාග්‍යතුන් වහන්සේ කියන කාරණේ සත්‍යතාවේ Tamanටම ප්‍රත්‍යක්ෂ වෙනවා. එතකොට මාන කලකිරීම ඇතිනවා අතාරිනවා. දැන් සාමාන්‍ය මිනිසයාට අතෑරින්නේ නැත්තේ මේ ආදීනවයට වඩා ආස්වාද හිස බස ගන්න නිසා. ඒ ආදීනවයේ හිතේ ප්‍රකට වෙන්න නම් අර ප්‍රඥා චෛතසිකේ වැඩිලා තියෙන්න ඕනේ. නෝනේ වැඩිලා තියෙන්න ඕනේ. දැන් එක තැනක මම දැක්ක තියෙනවා මේ බුදුරජාණන් වහන්සේ දේශනා මහණෙනි සමහර ශාස්ත්‍රවරු ඉන්නවා මේ රූපී ආදීනවයි කියනවා. වේදනාවිත ආදීනවයි කියනවා. සංඥාවිත ආදීනවයි කියනවා. එතන නවතිනවා කියනවා. සමහර ශාස්ත්‍රවරු ඉන්නවා රූප වේදනා සංඥා සංස්කාර දක්වා ආදීනවයි කියනවා. එතන නවතිනවා කියනවා. සමහර ශාස්ත්‍රවරු ඉන්නවා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන උපාදාන ස්කන්ධ පහේම ආස්වාදයත් ආදීනවයත් නිසරණයත් තුනම කියනවා කියනවා. ඒ අයගෙන් කෙනෙක් මම කියනවා කියලා බුදුරජාණන් වහන්සේ ගැන කියනවා. ඒ කියන්නේ එහෙනම් අසම්පූර්ණ වශයෙන් ලෝකෙ කොහෙත් පොඩ කතා කරනවා. ඒක නිසා තමයි ලෝක සත්‍යයට මේක පැටලෙන්නේ.
අසම්පූර්ණ වශයෙන් කතා කරනවා කොහෙත් කොහෙත්. දැනුවේ සීමිත දැනුමක් තියෙනකොටත් ඕක වෙනවා කියලා කියනවා. එතකොට දැන් අපි ඉන්දියාවෙ ගිහිල්ලා පොඩ්ඩක් මේක කතා කරා. හා අපේ සාදුරුත් මේවා කියනවා කියලා කියනවා. ඇයි ඒකෙත් කතා කරනවා අසම්පූර්ණ වශයෙන් කතා කරනවා. නමුත් අසම්පූර්ණ වශයෙන් කතා කළාට ඒක අසම්පූර්ණයි කියලා හොයාගන්න බෑ. ඒක හොයාගන්න සම්පූර්ණ එකක් මහන්න ඕනේ. දැන් අපි ගත්තොත් එහෙම දැන් සාමාන්‍ය ආභරණයක් කෙනෙක් පළඳගෙන යනවා තැල්ලක් දැකලා නැහැ. යම්කිසි කෙනෙක් තැල්ලත් එක්ක දැක්කොත් මාලේ ආ මේ මාලේට තැල්ලකුත් තියෙනවා නේ කියලා අලුතින් තේරුම් ගන්නවා. නැත්තම් හිතන්නේ මාලේකම නිකම්ම චේන් එක විතරයි. ඒ වගේ අසම්පූර්ණ දෙයක් දැක්කොත් එයා දැකලා තියෙන දිගටමත් අසම්පූර්ණ දේ නම් එයා හිතන්නේ ඒක තමයි සම්පූර්ණ දේ කියලා. හැබැයි සම්පූර්ණ දෙයක් දැනගන්න ඕන කෙනෙක් ඊට පස්සේ තමයි එයාට තේරෙන්නේ අනිත්‍ය අසම්පූර්ණයි කියලා. දැන් එතනදී ඒක ඊට වැඩගත්කමක් තියෙනවා සරස. මොකද දැන් ඔතනම ලොකු ප්‍රහිලිකාවක් බවට අද වෙනකොටපත් වෙලා තියෙනවා සම්යම්යන් තැන්වල. දැන් ඔය ආතනයන් සම්බන්ධව පටන්ගත්තු මූලික වශයෙන් දුක ගැන අපි කතා කරන අවස්ථාවේ සරස දැන් මේ දැන් මෙතන ආයතනයන් ගැන කියනවා. දැන් මේ ආයතනයන්ට වෙනස් නැතහොත් විකල්ප වශයෙන් තවත් ආයතනයන් තියෙනවා කියලා. දැන් සමහරලාට කට්ටියට කියන්න පුළුවන් මේ ආයතනයන් ඇතුළත පිටා තියෙනවායි කියලා. මේ දකින ස්පර්ශය නෙවෙයි. ඇහෙන් දකින රූපයක් ස්පර්ශය තියෙනවා. අපි තින්නන් සංගති පස්සෝ කියනවා මෙතන මොකද්ද වෙන්නේ? මෙතන තියෙන සංඥාව හඳුනාගන්නේ කෙසේද? එතකොට රූප වේදනා සංඥා සංකාර විඥාණයෙන් තමයි හඳුනාගන්නේ. එතන මේ වගේ. ඉතින් සමහර අය කියනවා ඇහැ නෙවෙයි. මේ ඊට පස්සෙ රොප්පණය වෙන තවත් මේ සිතුවිල්ලක්ද මේ ඇහැ කියන්නේ එකෙන් පසුවද කියලා. ඔන්න ඔයගේ අර්ථකථනත් අද වෙනකොට ඇවිල්ලා තියෙනවා ස්වාමීනි. දැන් මේකේ කොහොමද මේ යම් අය විසින් තමාට ප්‍රකට වෙච්ච දේවල්ුත් බුද්ධ ධර්මයට එකතු කරන අවස්ථාවල්ුත් දකින්නවා අපි ස්වාමීනි. දැන් මේකෙන් අපි බැහැර වෙලා කොහොමද ඇත්ත ඇත්තසේ කියන්නේ? දැන් එක තැනක හම්බුණ සංයුතනිකය දේශනාවක් මට මතකයි. ඒකේ නම සෝතාපන්න සූත්‍රය. ඒක තියෙන ආයතන සංයුත්තේ. ඒක තියෙනවා මහණෙනි යමෙක් ඇස කන නාසය දිවකය මනස අනිත්‍ය වශයෙන් බලයිද? රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ අරමුණු අනිත්‍ය වශයෙන් බලයිද? ඒ ඇහැයි රූපය එකතු වෙන්න මුල් වෙන ඇහි විඥානේ, කනයි ශබ්දයයි එකතු වීමට මුල් වෙන කනේ විඥානේ ආදි වශයෙන් විඥාන සයකර විඥාන අනිත්‍ය වශයෙන් බලයිද? ස්පර්ශය වේදනා සංඥා චේතන අනිත්‍ය වශයෙන් බලයිද? මේක නට සෝතාපන්නෙන්න පුළුවන් කියලා තියෙනවා. ඒ වගේ යම් කෙනෙක් කිව්වොත් අවබෝධ කළ යුත්තේ මේ ඇස නෙමෙය, අභ්‍යන්තරයේ තියෙන වෙනත් ඇසක් කියලා එයා මුලාවටපත් වෙනවා. මොකද ඒ ප්‍රකාශයේ ලෝකෙට ගෝචර වෙන්නේ නැති නිසා. එතකොට හිතනවා යම් කිසි අපට පේන්නේ යමක් තවත් ඇහක් මේ ඇතුලේ තියෙනවාද කියලා. එතකොට මෙතෙක් කල් අපි හිතාගෙන හිටපු ඇහ නෙමෙයි මේ කතා කරන්නේ කියලා මම ගාවට වෙලෙක අම්ම කෙනෙක්ම මගෙන් ඇහුවා. මගෙන් ඇහුවා ස්වාමීනි මේ ඇහැට කට්ටකින් යන්නොත් ඇහැට නෙමෙයි යන්නේ කයටනේ, කාය විඥානෙනේ කියලා කිව්වා. ඒක කාය විඥාන, ඒක චක්කු විඥාන නෙමෙයි. මම හිතුවේ අම්මා ඒක කාය විඥානේ නම් ඇහැට කට්ටකින් ඇල්ලලා බලන්න ඇහැ පේන්නේ නැතු යයි කිව්වා. ඒතර චක්කු විඥානේ බිඳින පිළිරණ ඇහැත් බිඳිනව නේද කියලා ඇහුවා. ඒක නාම රූප ප්‍රත්‍යයෙන් ඇහැට ගන්නවා කියන මූලික සිද්ධාන්තයත් බිඳගෙන තමයි අපිට කතා කරන්න වෙන්නේ. එතකොට මොකද ඒකේ අනිත් පැත්තත් සානසෙ තියෙන දැන් එහෙනම් ස්පේන් නැති කෙනෙකුට ප්‍රහණය කරන්න ඉතුරු ඒවා ටික විතරයි ජීවයි. දැන් ස්පේන් නැත් අපි කියමු උපතින් අන්ධ කෙනෙක් කියනවා. නමුත් එයාට තැසගෙන දැන් වඩන් දිනවා භාවනාවක්. ඇයි දැන් අභ්‍යන්තරයට මුකුත් වෙලා නැහැ නේ කියන හැටියට. අභ්‍යන්තරය හැ වැඩ කරනවානේ. අභ්‍යන්තරය හැ වැඩ කරනවා. දැන් ඒකට හේතුව තමයි මේ ආයතන වලට මුලා වීම. ආයතන හඳුනා නොගැනීම අරුතය. මොකද ඇස කන නාසය දිවකය මන කියලා අභ්‍යන්තර ආයතන හයයි. මේ අභ්‍යන්තර ආයතන හයෙන් ගෝචර වෙන බාහිර ආයතන හය, බාහිර කියලා කියන්නේ ගෝචර වෙන දේ කියන අර්ථයෙන්. ඒක හඳුන ගන්න ඕනේ අපි හරියට. දැන් ඇහැට ගෝචර වෙන්නේ රූපයයි. ඒ නිසා තමයි ඇහැ අභ්‍යන්තර ආයතන වශයෙන් මේ ගෝචර වෙන එක බාහිර ආයතන තියෙන අභ්‍යන්තර කියලා කියන්නේ තමාට ආයද්දේ කියන අර්ථය තියෙන්නේ. එතකොට ඇහෙන් රූප දකිනවා අපි, කලින් ශබ්ද අහනවා, නාසයෙන් ආග්‍රහණ කරනවා, දිවෙන් රස විඳිනවා, කයෙන් පහස ලබනවා. දැන් මේවා එකක් එකක් ගන්න අරමුණු ස්පර්ශය හරහා වෙන්නේ. මේ ඔක්කොම අරමුණු සැනකින් අනිත් වෙලන දේවල්. නමුත් මේ සිද්ධි අපිට ස්මරණයක් හැටියට තියෙන්නේ. ඒක ස්මරණය, දැන් ඒක මතකයක්. ස්මරණය කියන්නේ මතකය. ස්මරණය කියන්නේ කෙලෙස් නෙමෙයි.
ඒක මේකද ද ස්මරණය කියන්නේ කෙලෙස් නම් කෙලෙස් නැති වෙච්ච ගමන් රහතන් වහන්සේට ස්මරණ නැති වෙන්න ඕනේ. ඔව් එහෙනම් සියල්ලම මතක නැති වෙන්න ඕනේ. මතකය කියන්නේ කෙලෙසියක් නෙමෙයි. මතකය කියන්නේ මතකය කියලා කියන්නේ අපේ චෛතසික ධර්මයක්. ඒක ඒක දුක් උපද්දවන කාරණයක් නෙමෙයි. ඒක කුසල් මූල හෝ අකුසල් මූල හට ගන්න පුළුවන්. 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 මොකද යම් මතකයකින් රාගයක් ඇති කරලා දෙනවා නම් ඒක රාගේ වැරද්දක් මිසක් මතකේ වැරද්දක් නෙමෙයි. ඒ කියන්නේ එකම කාරණයක් රහතන් වහන්සේ නමක් සිහි කළා කිසිවකට නොවැළි ඒක සිහි කරන්න පුළුවන් වෙයි. ඒ අපි ගත්තොත් රහතන් වහන්සේලා ඉන්නවා. දැන් අපි ගත්තොත් එහෙම මේ අඹපාලි රහත් භික්ෂුණිය තමන්ගේ ජීවිතය අතීතය ගැන කිව්වා. මම ඒ කාලේ මම මෙහෙමයි ආභරණ වලින් සැරසිලා මම මෙහෙමයි කොණ්ඩේ පීරුවේ මම මෙහෙමයි මගේ කොණ්ඩේ සැරසුවේ. නමුත් දැන් මගේ කොණ්ඩේ පොල් මුඩක් වගේ කියනවා. දැන් මම මෙහෙමයි කොණ්ඩේ සැරසුවේ කියන පස්සේ වෙන කෙනෙක් අහන් හිටියොත් ඒකට රාගය උපද්දවයි අයුනිස මනසිකාරේ. නමුත් ඒ ඒ ඒ අතීතයට මෙනෙහි කළා කියලා රහතන් වහන්සේට මොකුත් වෙලා නැහැ. රහතන් වහන්සේගේ ස්මරණේ එහෙමම තියෙනවා. ඒ ස්මරණේ ප්‍රහාණය කරන්නේ මේ කෙලෙස් ප්‍රහාණය කළේ. කෙලෙස් ප්‍රහාණය කළේ. ඔව්. එතකොට දැන් ඒ දැන් ඔය ආයතන හයේ ක්‍රියාකාරීත්වයේදී ධම්මාරම්මණය හැටියට සම්බන්ධ වෙච්ච එක තමයි ස්මරණේ කියන්නේ. එතකොට දැන් අපි ඇසකරණාසේ දිවකමනසේ ඇහි රූපයක් බලද්දී ඒ රූපේ මතකෙ තින්නේ ඒක නාම රූප ප්‍රත්‍යයෙන් හට ගන්න ඇහැ නිසා. එතන ස්පර්ශය ඇති වෙලා මේ හට ගන්නවා. ඔව් දැන් ඒක හටගත්තට පස්සේ දැන් බුද්ධ දේශනාවේ කියනවා රාගයක් හටගන්න රූපයයි අයෝනිසු මනසිකාරය දෙක ඕනේ කියලා. ඒ කියන්නේ රාගයට රාග උපද්දවන අරමුණුක අයෝනිසු මනසිකාරය ඕනේ කියනවා. එතකොට ද්වේෂය හටගන්න ද්වේෂය උපද්දවන අරමුණුක අයෝනිසු මනසිකාරය ඕනේ කියනවා. එතකොට ඒ අයෝනිසු මනසිකාරයත් එක්ක තමයි මේක වෙන්නේ. එතකොට මෙන් අයෝනිසු මනසිකාරය කියන්නේ අන්න අකුසලේ. ක්ලේශය තමයි ආනුෂ්‍ය මනසිකාරයෙන් උපද්දවන්නේ. ඒක ක්ලේශ සම. ඒක ක්ලේශයේ ප්‍රේස ප්‍රතිබද්ධයි. රහතන් වහන්සේලාට ආනුෂ්‍ය මනසිකාරය දැන් ප්‍රහාණය කළා. ආර්ය ශ්‍රාංගික මාර්ගයේ සම්පූර්ණ වීම තුළ ආනුෂ්‍ය මනසිකාරය නැති වෙලා. සාමාන්‍ය මනුස්සයර ආනුෂ්‍ය මනසිකාරය තියෙනවා. ඒ ආනුෂ්‍ය මනසිකාරයෙන් හෝ සාමාන්‍ය මෙනෙහි කිරීමෙන් හෝ යම් කිසි අහං රූපයක් දැක්කට පස්සේ ඒක දැක්කට පස්සේ ඒක මනසෙන් මෙනෙහි කරනකට ඒක අයිති වෙන්නේ ධම්මාරම්මණයට. ඒ නැත්නම් ධම්මා ආයතනයට අයිති වෙන්නේ. එතකොට මේ ඇහෙන් දැකපු එකක් ආය මතක් කරන එක අයිති ධම්මාරම්මණයකට. කනින් අහපු එකක් නැවත මතක් කිරීම අයිති ධම්මාරම්මණයට. නාසයෙන් ආග්‍රහණය කිරීම එකක් නැවත මතක් කිරීම අයිති ධම්මාරම්මණයට. දිවෙන් රස විඳිපු එකක් නැවත මතක් කිරීම අයිති ධම්මාරම්මණයට. කයින් ලැබුව පහසක් නැවත මතක් කිරීම අයිති ධම්මාරම්මණයට. මේක ධම්මාරම්මණය කියලා දන්නේ නැතුව පටලෝගට ඒ මතක් කිරීම පහට බෙදලා මේ ඇහෙන් පේන රූපේ මතක් වෙන එක තමයි ඇහැ අභ්‍යන්තර ඇහැ කියලා කිව්වොත් ඒක වැරදි විග්‍රහයක්. එතකොට සනන්සේ දැන් අර මං ඉස්සෙල්ලා හෙව්වාගේ අන්ධ කෙනෙක් හෝ බිහිරි කෙනෙකුට. ඔව්. එතකොට එහෙනම් එකක්ින් ප්‍රහාණය වෙලා කියන ඔව් දැන් ඔය කියන හැටියට නම් ඉතින් අන්ධයටයි බිහිරියටයි දැන් ප්‍රහාණය වෙලා නේ එහෙනම්. කොටස ප්‍රහාණය වෙලා. එතකොට ඒ විග්‍රහය වැරදි. ඒවට කියන්නේ සද්ධර්ම ප්‍රතිරූපක කියලා. ධර්මයේ වගේ පේන ධර්මයේ නොවන දේවල්. ඉතින් ඒව සමහර මිනිස්සු අල්ලගෙන වංචනික ධර්ම හැටියට අපිට වටහා ගන්න. වංචනික ධර්ම වෙන්න පුළුවන් ඒවට. කිව්වට කමක් නැහැ එහෙම. එතකොට වෙන්නේ මොකද්ද? බුද්ධ දේශනා කරේ තියෙන ප්‍රසාදේ නැතු යනවා. ඇයි එහෙනම් හිතෙන්නේ මේ බුදුරජාණන් වහන්සේ විවෘතව අපිට කතා කරලා නැහැ මේ ධර්මයේ? අපිට පස්සේ වහා ගන්න කොටස් ඉතුරු කරලානේ. ඔව්. ඇයි දැන් මේ හැ නෙමෙයි නං. එහෙනම් බුදුරජාණන් වහන්සේ මේ වෙනත් අභ්‍යන්තර හැක් ගැන දේශනා කරලා නැහැනේ. එතකොට ඉතින් ධර්මයේ කියන සැක හට ගන්නවනේ. සැකේ හටව ගමන් හටගත්තු ගමන් සැකේ හටගත්තුම යාට ඒක යන්න බෑනේ මාර්ගයේ. ඊට පස්සේ හැමතිස්සෙම වෙන්නේ ඒක විස්තර කරන එක කිනව හොයාගෙන යන්න ඕනේ පිළිසරණ ගන්න. පොසොන් සේක ඊට පස්සේ වෙනත් අර්ථ කතනක් එන්න පුළුවන්. දැන් ඔය සමහරලාට අපි ආනාපාන සතියම් කරනකොට සිත විවර වෙනවයි කියනවනේ. සිත ඇරෙනවයි කියලා කියනවනේ. දැන් ඊ එතකොට සමහර අය කියනවා මේකත් මේ තවත් අසක් හැටියට සමහරල එවැනි දේකුත් කතා වෙනවා. දැන් සිත නෑ එහෙම ගන්න පුළුවන් මේ විදිහට. දැන් සමහර අයට මේ සමාධියක් වැඩීමේදී අභ්‍යන්තර වශයෙන් තමන්ගේ ආයතනයන්ගේ ප්‍රබලකම මත, ඒ කියන්නේ දැන් තමන්ගේ ධර්ම ආයතනේ නැත්තම් ඒ ආයතනගේ ප්‍රබලකම මත සමහර සංසාර කරන ලද පුණ්‍ය සංස්කාරයක් අනුව සමහර සමාධි එළියකින් සමහර දේවල් පේනයි ඉන්නවා. ඒක ඇහැක් හැටියට ගන්නෑ.
සාමාන්‍යයෙන් ඒකට තමයි ඔය 3rd eye 3rd eye කියලා කියනවා. නමුත් ඒක ඇහක් හැටියට සාමාන්‍ය ලෝකේ කතා කළාට ඒක ඒක ඒ ධ්‍යානයක් තුලින් මෙහෙම කරගත්තොත් ඇහක් කියනවා අපි. ඒකට කියනවා දිව්‍ය ඇස. සාමාන්‍ය ඇසක් නේ. ඒක අභ්‍යන්තර හැකට ගන්නෑ. ඒතර අකුසල් මූල උපදවන ඇහක් නෙමෙයි. ඒකට කියන්නේ දිව්‍ය ඇස. දිව්‍ය ඇස. ඒ අහන්න පුළුවන් හැකියාවට කියන දිව්‍ය ශ්‍රවණිය. දිව්‍ය ශ්‍රවණ. දිබ්බ චක්කු ඒ දිබ්බ චක්කු දිබ්බ සෝත. දිබ්බ සෝත. එහෙමයි අපි ඒවට කියන්නේ. දැන් මෙතන දිබ්බ චක්කුවක් නෙමෙයි මේ කියන්නේ. මේ කියන්නේ ධර්මායතනයට මුලා වෙලා ඒ ආයතනේ පටලෝගෙන. ඉතින් ඒක පටලෝගත්තට පස්සේ බුද්ධ වචනේ කරේ සැකේ ඇති වෙනවා. එහෙනම් මේ බුද්ධ වචනේ නෑනේ මේක. බුද්ධ දේශනා මෙහෙම වික්‍රය නෑනේ. එතකොට ඒක කියපු එක්කෙනා කරේ ඇති වෙනවා භක්තියක්. ආ එහෙනම් අපිට නොවැටිච්ච දෙයක් අසවල් කෙනාට වැටහිලා මේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ ශාස්ත්‍රීය දෙවෙනි තැනට යනවා. අතන පළවෙනි තැන ගන්නවා. එතකොට වෙන්නේ මොකද්ද? ධර්මයෙන් කළ යුතුදී නොවියම. ධර්මයෙන් බලාපොරොත්තු වෙනදී භාග්‍යතුන් වහන්සේ බලන්න ඒ කාලේ රහතන් වහන්සේලා කිසි දවසක අවුල් හදලා නැහැ. අවුල් කතා නැහැ. විසංවාදී විසංවාදී කියන අවුල් වෙන අවුල් වෙන මේ මේ කතා නැහැ. රහතන් වහන්සේලා බොහෝම සෞම්‍ය විදිහට බුද්ධ වචනේමනේ තෝර ගිලා තින්නේ. අටුවාවලත් ඔය පසු කාලින විග්‍රහවලනේ හිතුවක්කාර කතා තියෙන්නේ. මුල් කාලේ නේ මුකුත් නැහෙනි. හරි ලස්සනට විස්තර වෙනවනේ. පස්සේ කාලේ තමයි තමන්ගේ මතේ මහා චුම්ම ස්වාමීන් වහන්සේ මහා සූම ස්වාමීන් වහන්සේ මෙසේ කියයි මහා පදුම ස්වාමීන් වහන්සේ මෙසේ කියයි ඊළඟට අසවල් ස්වාමීන් මේ මහා තෙර මෙසේ කියයි කියලා අර විග්‍රහයට තෙරුන් වහන්සේලාගේ විග්‍රහ එකතු කරලා තියෙන පස්සේ කාලේ. පස්සේ කාලේ. අටකතා නමුත් මුල් කාලේ එහෙම මුකුත් නැහැ. මුල් කාලේ බුද්ධව හොඳම උදාහරණය තමයි කතා වස්තු ප්‍රකරණේ. අභිධර්ම පිටකේ. කතා වස්තු ප්‍රකරණේ තියෙනවා සොකීය වාද පරවාද කියලා දෙපැත්තක්. සොකීය වාද කියන්නේ තමන්ගේ පැත්තින් කියන ලබන මේ ප්‍රකාශ. පරවාද කියන්නේ අනිත් පැත්තින් කරන ලබන ප්‍රකාශ. ඉතින් මොකක් හරි මාතෘකාවක් ගන්නවා අපි කියමු මරණින් මත්තේ සත්වයා සිටීද නැත්නම් එහෙම නැත්නම් මොකක් හරි ප්‍රකාශයක් ගන්නවා කියමු. අරගත්තට පස්සේ මේ පැත්තෙන් අහනවා බුදුරජාණන් වහන්සේගේ වදාළ දෙසුමක් මෙසේ තිබේ නේද කියලා සූත්‍ර පාඨයක් දානවා. අරගොල්ලු කියනවා එසේය. අනිත් පැත්තෙන් උත් මොකක් හරි එකඟ වෙන්න නැති කවුත් භාග්‍යතුන් වහන්සේ මෙසේ වදාළ නේද කියලා සූත්‍ර පාඨයක් දානවා. එසේය. මේ කාලේ අපි සූත්‍ර පාඨ දෙමුත් අසූත් වලින් කියාගෙන ඉන්න එපා කියලා බුද්ධ වචනෙන් ගරහනවා. ඔන්න වෙනස. ස්වාමීන්සේගේ විග්‍රහය බොහෝම සරල විදිහට විග්‍රහ කිරීමේදී ඒකේ තේරුම් හරි ආකාරයව දැන් දැනගන්න ලැබෙනවා සනත්. නැත්නම් ඔකේ අර කෙනෙක් මට කී කීතිය දැන් අල්පේච්චකම ගැන ගන්නකොට තියෙන ස්වාමීනාස කෙනෙක් කී කීතිය දැන් සිවුරු දෙකක් තියෙන කෙනාටද සිවුරු තුනක් තියෙන කෙනෙකුටද සිවුරු දෙකක් තියෙන කෙනෙකුටද අපේ ලංකාවේ අය සාමාන්‍යයෙන් වන්දනාමාන කරන්නේ කියලා. එතකොට කිව්වා සිවුරු දෙකක් තියෙන කට්ටියට මම එතන හිටියා ස්වාමීනාස. ඊට පස්සේ සිවුරු දෙකක් තියෙන කෙනෙකුට එකක් තියෙන කෙනෙකුටද වන්දනාමාන කරන්න කියලා. එතකොට අර කට්ටිය අල්පෙච්ච භාවයේ තියෙන ඔහොම හොඳ එක සිවුරක් තියෙනවානේ. එතකොට ඒ ස්වාමීනාස එහෙනම් ඇඳුන් නැතුව හිටියන එක්කෙනා වෙන වැඩි වන්දනාමාන කරයි නේද කියලා. අන්න ඒ වගේ තත්ත්වයක් තමයි වෙන්නේ ස්වාමීනාස. ඉතින් ඒ වගේ පැත්තට ගන්න නැතුව ඒ කියන්නේ ඒක අන්තයකින් බලන්නේ නැතුව අර ස්වාමීනාස කියන්නේ උච්ඡේද වාදයේ හැටියට ඒ ශාස්ත්‍රීය වාදයේ ඒ විදිහට යන්නේ නැති ආකාරයක. හැබැයි මේ රූප වේදනා සංඥා සංකාර විඥාණයෙන් කොයි හැටියට පිටා තියෙන්නේ ඒ විඥාණයෙන් පිහිට වීමේදී කොයි ආකාරයෙන්ද ඒ ආයතන සම්බන්ධව බැලිය යුතුයි කියන එක සවනා. දැන් මේකේ මහත්ය තියෙන්නේ හරි සරල දෙයක්. මේ පටලවගන්නේ ස්තමන්ට ශාස්ත්‍රුන් වහන්සේ නමක් ඉන්නවා මේ ධර්මයේ දේශනා කොට වදාළ කියන එක මතක නැතිවීමෙන්නේ මේ අරුබුද එන්නේ. දැන් විඥාන පිළිබඳවත් ඔය වගේ ඔක්කොම එන්නේ. දැන් සමහර අම්මලට ලොකු ගැටලු තියෙනවා. දැන් අපි කියනවා මේ ඇස කන නාසය දිවක මනස අනිත්‍ය වශයෙන් වඩන්න කියලා. බුදුර ආයමත් මේ සමාජයෙන්ම කියවෙනවා ඔය ඇස නෙමෙයි වෙනත් ඇසක් මේක ඇතුලේ තියෙනවා. එතකොට දැන් හිතන එහෙනම් මේ ඇස මානිත්‍ය වශයෙන් වඩලා වැඩන්නේ නැහැ. වෙනත් ඇසක් ඇතුලේ තියෙනවා. ඒකනේ වඩන්න ඕනේ කියලා. එතකොට ධම්මාරම්මණය තමයි පටලෝගෙන තියෙන්නේ. ඊට පස්සේ අහණෙක් කෙනාට දැන් ඒ ඇසුවෙක් කෙනාට ලොකු අරුබුදයකට ලක් වෙනවා. එතකොට මං මොකද්ද කරන්නේ කියලා තමන් වික්ෂිප්ත වෙනවා. ඒ වික්ෂිප්ත භාවයක් මිසක් ශ්‍රද්ධාවක් නැන් ඇති වෙන්නේ නැහැ. ප්‍රසාදයක් ඇති වෙන්නේ නැහැ. ඒතර ශ්‍රද්ධාව ඇති වුණොත් භාග්‍යතුන් වහන්සේ මෙසේ වදාළසේක කියලානේ අපි කියන්නේ. ඒතර දැන් ඒ භාග්‍යතුන් වහන්සේ මෙසේ වදාළසේක බුදුරජාණන් වහන්සේ මේක දේශනා කළා තියෙනවා කියන කාරණේදී ඕක නෙමෙයි ආවෝද කරන්න තියෙන වෙන එකක් කියපු ගමන්ම ඒ මෙතෙක්කල් පුරුදු කරපු එකනට එකපාරට ඒ පිළිබඳ පැහැදිලි ශ්‍රද්ධාවක් නැත්තම් එයාට සැකේ උපදිනවා. දැන් ඔය සැකේටම තමයි සවනංශ දැන් අපි ගත්තත් රූප වේදනා සංස්කාර සහ විඥාන කියන එක.
දැන් විඥාන අන්තිමටම ඇයි පිහිටලා තියෙන්නේ මෙතන විඥානයන් ප්‍රහාණය කරන්න කොයි ආකාරද විඥානේ එතන විතර දැල්ද නැත්නම් අනිත් තුනේ ඒ වගේ මතවාදයක ඔය වගේ මතවාද මටත් අහන්න ලැබුණා ඒක උගන්වනවා උගන්වනවලු රූප වේදනා සංඥා සංස්කාරවලින් නවත්තන්න විඥානි හැදෙන දෙන්න එපා කියලා ඉතින් ඔය වගේ වෙලා දවසක් මටත් ওই ප්‍රශ්නේ ආවා ඒකට හාම් කෙනෙක් මට ඇවිල්ලා කිව්වා මෙහෙම තමයි අපි පුරුදු කරන්නේ කියලා මං කිව්වා ඉතින් ඔහ පුරුදු කරන්න බෑනේ කොහොමද ඔක පුරුදු කරන්න කියලා ඕක බෑනේ පුරුදු කරන්න නෑ 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 අපි මේ මේ ඇස මේ රූපය එතකොට ඒ රූප ඒ දෙක එකතු වුණාට පස්සේ ඔන්න ස්පර්ශින් විදීම මං කෝ හරි හරි ඒ ස්පර්ශ කොහොමද ඇතිවෙන්නේ ආයෙ විස්තර කරන්න කිව්වා. මේ විස්තර කරන්නේ නැහැ. මං කෝ මෙහෙමයි හාවදුරනේ ස්පර්ශය ඇති වෙන්න බුද්ධ දේශනාව තියෙනවා කියලා. මං මේ මේ සංයුතනිකායේ මේ ඔය ඛණ්ඩ සංයුත්තේම තියෙන විස්තරේ තියෙනවා මේ ආයතන ගැන තියෙන මේ මොකද්ද මේ ස්පර්ශය ගැන තියෙන විස්තර තියෙන සූත්‍ර මේ වලි මම කිව්වා මේකේ තියෙනවා චක්කුංච පටිච්ච රූපී උපාචිත චක්ක විඥාන තින්න සංගති පස්සෝ කියලා මෙහෙම තියෙනවා ඇසත් රූපයත් ප්‍රත්‍ය කරගෙන ඇසේ විඥානෙ උපදී මේ තුනේ එකතු වීම ස්පර්ශයයි මං කෝ එතකොට හොඳට තේරුම් මං එහාතුරන්ට කිව්වා හොඳට තේරුම් ගන්න ස්පර්ශය කියන්නේ තුනක එකතුවක් ඇහි රූපයයි ඇහි විඥානයයි එතන කණයි ශබ්දයයි කනේ විඥානයයි කනේ ස්පර්ශයට හේතු වෙනවා නාසයයි ගඳ සුවඳයි නාසි විඥානයේ පහළ වීම. ඒකෙන් තමයි නාසි ස්පර්ශය ඇති වෙන්නේ. ඒ තුන එකතු වීමෙන්. දිවයි රසයයි දිවේ විඥානයයි. ඒ තුන එකතු වීමෙන් දිවේ ස්පර්ශය ඇති වෙන්නේ. කයයි පහසයි කයේ විඥානයයි. ඒ තුන එකතු වීමෙන් කයේ ස්පර්ශය. එතන මං කෝ ඒ හාඳුනනිකු හාඳුරනේ මේ විඥානය එකතු වෙන්නේ නැතුව ස්පර්ශයක් වෙන්නේ නැහැ. ස්පර්ශයකට අනිවාර්යයෙන්ම චක්කුම් පටිච්ච රූපේ උපජ්ජති තක්ක විඥානං තින්නම් සංගති පස්සෝ ඇසත් රූපයත් නිසා ඇසේ විඥානෙ උපදී මේ තුන එකතු ස්පර්ශය මේක බුද්ධ ඥානෙ මේක අපේ ඥානය නෙවෙනේ බුද්ධ ඥානෙ මං කෝ මේක බුදු කෙනෙකුගේ ඥානයයි මං කෝ අපි මේක දැන් කියන්නේ මේ ශ්‍රද්ධාවෙන් ඊට පස්සේ මං කෝ දැන් ඒ නිසා මේ ස්පර්ශයෙන් පස්සේ තමයි විඳීම හටගන්නේ එතකොට ස්පර්ශයේ විච්ඡ දේ තමයි අපි විඳින්නේ එතකොට ස්පර්ශයේ වෙච්ච දේ තමයි හඳුනගන්නේ ස්පර්ශයේ වෙච්ච දේ තමයි ආයත් අනුසාරයෙන් තමයි චේතනා පවත්න්නේ එතකොට ඊට පස්සේ යහතුරු මගෙන් ආව එතකොට ඇයි අන්තිම විඥාන දැම්මේ මං කෝ අන්තිම විඥාන දැම්මේ මේ අර හතරටම රූප වේදනා සංඥා සංකාර කියන හතරටම පාදක උනේ බේස් එක උනේ මූලික උනේ විඥානේ නිසා කිව්වා ඒ නිසා ඒ අවබෝධය අවශ්‍යමයි ඒ අවබෝධය අවශ්‍යමයි නැත්තම් මං කෝ දැන් එහෙම නැතුව මං කෝ ඔබ වහන්සේ කරන විග්‍රහය වැරදි. ඇයි රූප වේදනා සංඥා සංකාර වලින් නවත්ත ගන්න විඥානෙට යන්න නොදී කියනවා. ඒ කරන්න බෑ. එහෙම එක කරන්න බෑ. මොකද දැන් රූප වේදනා සංඥා සංස්කාර වෙනකොට ස්පර්ශය උනා කියන්නේ බීජය උපන්නා. නේද? බීජය. එතකොට ඊට පස්සේ වෙන්නේ බීජ පැලවෙන එක. ඒ ස්පර්ශය අවිද්‍යාසහගතයි. අවිද්‍යාසහගතයි. අවිද්‍යාසහගත ස්පර්ශයක් හටගන්නේ. ඒක අවිද්‍යාසහගත ස්පර්ශයක් හටගත්ත ගම තෘෂ්ණාවෙන් බැඳෙනවා. බැඳිච්ච ගම විඥානේ චේතනා පහළකට විඥානේ පැල වෙනවා. ඒක වලක්ක ගන්න බෑ. ඉතින් කවුරු හරි කිව්වොත් එහෙම ආ විඥානේ ඇති වෙන එක නවත්ත ගන්න. එතකොට හටගන්නේ නැහැ කියලා එයා ඒ අහන ශ්‍රවණය කරන්න වික්ෂිප්ත භාවයට පත් වෙනවා තමන් ඇසු කලින් ඇසු ධර්මය ගැන. කලින් ඒ අසා තියෙන ධර්මය ගැන වික්ෂිප්ත භාවයට පත්ලා ඒක සැක කරන්න ගන්නවා. ඊළඟට යමෙක් ඒක කියනොත් ඒකට පහ දෙන්න ගන්න. එහෙනම් අපිට අවබෝධතු වෙච්ච එකක් මේ අසවල් කෙනාට අවබෝධ වෙලා ඇති. එහෙනම් එතනින්ම අපි මෙහෙට ගන්න ඕනේ කියලා. තිසරණිය අතාරින ඔච්චරයි වෙන්නේ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ සරණ යනවා කියන එක හරි ඒ ඒ ඒක හරියටම කරන්ඩ කල්යාණ මිත්‍රයා ආශ්‍රයෙන් ඉපේ ධර්මය අහන්න. කල්යාණ මිත්‍රයා ආශ්‍රයෙන් අහන්න. බුදුචන් මෙහෙම වෙන්න පුළුවන්. දැන් මේ ලෝකේ සියලු දෙනාම කල්යාණ මිත්‍රයෝ ධර්ම කියන කතාවක් නැහැනේ. දැන් දේවදත්ත ධර්මයේ කිව්වනේ දේවදත්තක පැත්තේ ගියානේ සෙනඟ ඒ නිසා ලෝකේ සත්පුරුෂයත් බණ කියනවා අසත්පුරුෂයත් බණ කියනවා ඉතින් සාමාන්‍ය ලෝකයට සත්පුරුෂය මෙයා අසත්පුරුෂි මෙයා කියලා හොයාගන්න බෑ සාමාන්‍ය ලෝකයට සද්ධර්මයේ මේකයි සද්ධර්ම ප්‍රතිරූපක මේකයි කියලා හොයන්න බෑ මොකද අසත්පුරුෂයා ගොඩක් වෙලාට තමා හුවා දක්වන්නේ බණ කියන්නේ බණ කියන තමා හුවා දක් මගේ ළඟට එන්න මට මේක පැහැදිලි කීකේ එහෙම තමයි කීකේ තමයි බණ කියන්නේ එතකොට ඒකේ ශාස්ත්‍රූරයක් පෙන්වන්නේ මගේ ළඟට ඉන්න මට මේක පැහැදිලි මම පැහැදිලි කරගෙන ඉන්නේ මම නිරවුල් කරගෙන ඉන්නේ මම මේක හරියම පැහැදිලි තත්ත්වයට පත් වෙලා ඉන්නේ මගේ ළඟට එන්න කී කී කියනවා මං කියන දේ අහන්න මගේ පොත බලන්න කී කී කියනවා එහෙම නැතුව දැන් සාමාන්‍ය කෙනා එහෙම නෙමෙයි කියන්නේ දැන් අපි ගත්තොත් රහතන් වහන්සේම කවුද අසජී මහරහතන් වහන්සේ ගාවට උපතිස්ස පිරිවැජිය ගිහින් කිව්වා ස්වාමීනි ඔබ වහන්සේගේ ඉඳුරන් හරි ප්‍රසන්නයි ඔබ වහන්සේ නිකන් අප්‍රමාණ සංසීධීමකට පත් වෙලා වගේ පේනවා
ඔබ වහන්සේගේ ආචාර්යවරයා කවුද කියලා ඇහුවා. ඉතින් කිව්වා මාගේ ආචාර්යවරයා මේ ශ්‍රමණ ගෞතම කියලා දැන් දැනට ප්‍රසිද්ධ වේගණ යනවා. ඒ උත්තරමයා තමයි මාගේ ආචාර්යන් වහන්සේ කියලා කිව්වා. ඉතින් උන්වහන්සේ මොකද්ද දේශනා කළේ කියලා ඇහුවා. අනේ මට එච්චර ලොකු දැනුමක් නැහැ කිව්වා. මම මේ ළඟදි මේ ශාසනයට ආපු කෙනෙක් කිව්වා. මේ රහතන් වහන්සේ මේ සාමාන්‍ය කෙනෙක් නෙමෙයි මේ කියන්නේ. අනේ මට ලොකු දැනුමක් නැහැ කිව්වා. මම මේ ළඟදී ආපු කෙනෙක් මේ ශාසනයට කිව්වා. ඒ කියන්නේ ධර්මයේ පරිපූර්ණත්වයට පත් වෙච්ච කෙනෙක් නෙමෙයි කියන්නේ. සනච ඕකෙම තව පැත්තක් තියෙනවා දැන් මේ මෑතකදී. මම හිතන්නේ චිත්‍රපටයක. ඔන්න ඔය වගේ ඔය ඕකත් වරද්දගත්ත තැනක් තියෙනවා කියන කතාවක්. මම හිතන්නේ මට ස්වාමීනාංශෙත් එක්කම මම කතා කරගෙන ස්වාමීනාංශ මට අවබෝධ කරලා දුන්න මොකද්ද මේ කතාවේ තේරුම කියලා. ඒක අවස්ථාවකදී මේ අපේ බුදුරජාණන් වහන්සේගේ දැනුම මේ පොඩ්ඩයි දන්නේ කියන එකක් ඒ චේතුපටේ මතු වෙනවායි කියලා. ඉතින් ළමයා ගිහිල්ලා ඊට පස්සේ මම ත්‍විපරම් කරලා බැලුවා හැමෝම මේ කතාව කිව්වෝ එහෙම ඒ විදිහටම තියෙනවායි කියලා. දැන් අන්න ඒක දැන් මේ හරි පොඩ්ඩයි දන්නේ කියන මම මේ වෙන පැත්තකට පොඩ්ඩක් දිශාවකට ගිය සවනස මේ අපේ ආයේ තියෙන වටහීම තෝරා ගැනීමේදී තියෙන පොඩි දුර්වලතාවයන් තියෙනවා. අන්න එතනට පොඩ්ඩක් අපිට කියන්න පුළුවන් මේක අනිවාර්යයෙන්ම නිවැරදි කරගන්න ඕනේ. ඒක බරපතල එකක්. බරපතල එකක් කියලා කියන්නේ බරපතල දේ බරපතල විදියට හඳුනා නොගත්තොත් ඒකෙන් බරපතල විපාක වෙදින්න ලැබෙනවා. මං ඒකට ඒක විස්තර කරන්න ඉස්සෙල්ල මහත්තයා බරපතල දේ බරපතල විදියට හඳුනා නොගැනීම ගැන මං කියන්නම් විස්තරයක්. අපේ රටේ භික්ෂුන් වහන්සේලා පිරිසක් දඹදිව වන්දනාවට පිටත් වෙලා. ඒ කාලේ පිටත් වෙන්නේ ඉතින් ඔය බෝට්ටු වල බතල් නැගිලා දකුණු ඉන්දියාවට ගිහිල්ලා ඒත් ඉඳලා පයින් යන්න තියෙනවා. ඔහොම යද්දී වනා මේ පාරේ අතරමං වුණා. අතරමංගල මහ වනාන්තරයකට වැටුණා. දැන් ඉතින් කල්පනා කරලා බලද්දි රාත්‍රී යාමේ පේනවා මිනිස්සෙක් සම්පූර්ණ කුඹුරක් හානවා. ගවයේ තියන් එළිය වෙනකන් අහනවා. එළිය වෙනකන් කුඹුර හාලා හාලා දැන් පාන්දර වෙලා මෙයාට පොඩ්ඩක් එන්න කිව්වා. එඳ කියලා කිව්වා අනේ පින්වතු මේ අපිට හරිය කරදරයක් වෙලා අපි අතරමං වෙලා ඉන්නේ මේ අතරමං වෙලා අපි මේ යන්නේ අපිට වුණ පාර. අනේ ඔබ වහන්සේලාගේ අතරමං වීම මොකන්ද කියලා ඇහුවා. ඔබ වහන්සේලාගේ අතරමං වීම තා විනාඩි 5කින් පාර හොයාගනේ කිව්වා. මගේ අතරමං වීම එහෙමද කියලා ඇහුවා. මොකද්ද ඔබේ අතරමං වීම කියලා ඇහුවා. මට වැරදිච්ච එකක් මේ කිව්වා. කාශ්‍යප බුද්ධ කාලේ කාශ්‍යප භාග්‍යතුන් වහන්සේ පහළ වෙලා සිටිද්දි ගමකට වැඩම කළා. එතකොට මෙයාගේ යාළුවෙක් කියලා තියෙනවා. දැන් මෙයා නගුලත් අරගෙන කුඹුර හාන්න යන ගම. යාලුවෙක් කියලා තියෙනවා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ වැඩලා ඉන්නවා වරින් යන්න බණ අහන්න කියලා. ඊට පස්සේ මෙයා හිනා වෙකලේ ඒ මට බණ අහන්න වෙලාවක් නැහැ මම මේ කුඹුර හන්ද යන්නේ මම බණ අහන්න එන්නම් එන මේ උඹලගේ බුදුහාඳුරන්ට කියාපා මේ මගේ කුඹුර හාලා දෙන්න කියලා. එතකොට මං එන්න බණ අහන්න කියලා. එතකොට කිව්වා අනේ ස්වාමීනි මං ඒ කාරණේ කියලා මං ඊට පස්සේ මරණේ චුත වෙලා මම මේ පළාතේ ප්‍රේත දණ්ඩික් වෙලා උපන්න. තාම මම මේ කුඹුර හානවා කිව්වලු. දිවා රාත්‍රී මං කුඹුර හානවා. දැන් ඔබ වහන්සේලා යන්නේ වඩින්නේ කොහටද? අපි වඩින්නේ අපේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේ වදින. අනේ උන්වහන්සේ පහළ වෙලාද? ආ එහෙනම් මේ මහ පොළොව හත් ගව්වක් වැඩිලා නොවේ. දැන් මෙයා කියනවා පෙරේතයා. හත් ගව්ව ඒතර මහ පොළොව හත් ගව්වක් වැඩෙන එකන් අර කුඹුර හාලා. අඬලා තිනවා මම මේක අහපු ගම මට තව දවස් 7යි අවශ්‍ය තියෙන්නේ. මම මෙතන චතුලා නිරේ උපදිනවා කිව්වලු. දැන් අපි මේ කතා කරන වෙලාව එයා ඉන්නේ නිරේ. එතකොට මේ චිත්‍රපටි වලට හරි මේ තිර රචන ලියන අය හරි මේවා මේ අධ්‍යක්ෂණය කරන අය හරි විදියට කල්පනා නොකොට තමන්ගේ චිත්‍රපටි වලට අඩුපුරවන්න බුදු කෙනෙකුගේ නම ඇඳගත්තොත් ඒක හරි විදියට ඇඳ ගන්න ඕනේ. එහෙම නැත්නම් ඒකෙන් බරපතල විදිය හානිය සිද්ධ වෙනවා. දැන් ඒක තියෙනවා කියලා කියන්නේ මේ මොකද අම්මා කියනවලු පුතේ මොකද නොදන්න දෙයින් දන දෙයට යන්න එපා. මේ බුදුරජාණන් වහන්සේ මේ දන්නේ නැහැ නේ මේ නියපොත්තට ගත්ත පස් ටිකක් වගේනේ දන්වා කියන්නේ. ඉතින් ළමයත් ඒකම ඉස්කෝලේ ගිහලා කියනවලු. දැන් එතකොට පොඩි දරුවන්ටත් මතයක් යනවා බුදු කෙනෙක් එහෙම එකක් ප්‍රකාශ කළ බව. දැන් ඔය විදියම කතාවක් තමයි ඒ යන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළාලු තමන් කිව්වත් විශ්වාස කරන්න එපා පිළිගන්න එපා කියලා. එක දවසක් හාරු කෙනෙක් මට කිව්වා. කල්ලම තමයි මේක අත්දැක බලන්න කියලා. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවානේ
තමන් බුදු කෙනෙක් දේශනා කරපු එකක් පිළිගන්න එපා කියලා මං කිව්වා. එතකොට බුදු කෙනෙක් දේශනා කරපු එකක් පිළිගන්න එපා කියලා තියෙනවා නම් මං ඔබ වහන්සේ කියපු එක කොහෙත්ම පිළිගන්නේ නැහැ කිව්වා. බුදු කෙනෙක් කියපු එකක් පිළිගන්න එපා නම් ඔබ වහන්සේ කියන එකේ වටිනාකම මොකද්ද කියලා ඇහුවා. මේ බොරු. බුද්ධ දේශනාවක් නැහැ එහෙම. කිසිම බුද්ධ දේශනාවක් නැහැ මම කියපු පිළිගන්න එපා කියලා. කිසිම බුද්ධ දේශනාවක් නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ අභූතයෙන් චෝදනා කරන අර දෙකේම චිත්‍රපටියෙත් තියෙනවා. මේ කතාවලත් තියෙනවා. මං හිතන් දෙකම මේ පැටලවිලා පැටලවා ගැනීමක් තියෙන යම් කිසි දෙයක් කියපෝ ප්‍රකාශය. ඒකට හේතුව අර බුදුරජාණන් වහන්සේ සිංසපා කියන වනයේදී බුදුරජාණන් වහන්සේ බිම වැටිච්ච කොළ අහුරක් අතර ගත්තා. අරගෙන සිංසපා කියලා කියන ඇටේරියා. ඇටේරියා වනාන්තරය. ඇටේරියා කොළ අහුරක් අරගෙන භික්ෂුන් වහන්සේලාට කිව්වා, මහණෙනි මේ මං අතර ගත්තා වූ කොළමිට වගේ කී ගුණයක් තියෙනවද මේ වනාන්තරයේ? භාග්‍යවතුන් වහන්සේ මේ අතර ගත්තා වූ කොළ ස්වල්පයයි, මේ අති විශාල කොළ ප්‍රමාණයක් මේ වනාන්තරයේ තියෙනවා කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ, මහණෙනි මගේ අවබෝධයේ මේසා සුවිශාලයි කිව්වා. මේ අනන්ත අප්‍රමාණ කොළ ඇති මේ මහා සිංසපා වනයේ යම් ප්‍රමාණයක කොළ ඇද්ද මේ වගේ මගේ අවබෝධයේ සුවිශාල මේ ඉන්ෆිනිට් අවබෝධයක් කියලා කිව්වා. එතකොට නමුත් මම ඔබට දේශනා කරන්න මෙපමණයි කිව්වා. එතකොට කිව්වා මම ඇයි මෙච්චර සුවිශාල අවබෝධයක් තියෙද්දි මේ ස්වල්පයක් වූ දෙයක් ඔබට දේශනා කරන්නේ? මහණෙනි මෙපමණයි ඔබට උපකාර වන්නේ කිව්වා. මෙපමණයි ඔබට හිතසුව පිණිස පවතින්නේ. එහෙනම් ලෝකයේ තුල අවබෝධයේ මොනතරම් විශාලද තිබුණත් හිතසුව පිණිස පවතින දේ ස්වල්පයක්. ඒ ස්වල්පයේ තෝරලා දෙන්න තරම් අපේ ශාස්ත්‍රඥ වහන්සේ මහා කාරුණික වුණා. එතකොට ඒ ස්වල්පයේ තෝරලා දුන්නා. මං හිතනවා මෙන්න මේක තමයි වැරදි රටට ගන්න ඇති කියලා. අතනට මේ මට කිසිම ලෝකෙ ගැන කිසිම අවබෝධයක් නැහැ. මේ නියපොතට ගත්ත පස්තික වගේ අවබෝධ කියලා මේක වෙන්නේ නැති පටලව ගන්න ඇත්තේ. ඊටික තමයි පටලව. හැබැයි බුද්ධ දේශනාවේ තියෙනවා මහණෙනි තථාගතයන් වහන්සේ නොවදාළ දෙයක් වදාළා කියලා කීම තුල යන් නිරේගාමිනී අකුසලයක් කරගන්නවා කියලා. එහෙසරයි. එතකොට නොවදාළ දෙයක් වදාළා කියලා පිළිගැනීමේ නිරේගාමිනී අකුසලයක් කරගන්නවා නම් අපායගාමී අකුසලයක්. ඉතින් ඒ අකුසලිය ඔක්කොම අනුමෝදන් වෙනවා නම් ෆිල්ම් එකක් හරහා. ආත්ම ගාන කරු ඉදිරියට මොකද්ද වෙන්නේ? ඇයි මේ හේතුව? ලඝු කොට සැලකීම. බුදු කෙනෙකුගේ ස්වභාවය කරන්න බැහැ කියලා. ලඝු කොට සැලකීම. ලෝක සත්‍ය දුකින් මුදවපු මහා ආශ්චර්ය සම්පන්න ශාස්ත්‍රුන් වහන්සේව ලඝු කොට සැලකීම. කොටසක් ඉන්නවනේ වහන්සේ දැන් අපි මෙහෙම කොච්චර කතා කළා. කොටසක් ඉන්නවා මේ ධර්මයේ අල්ලන්න බැරි. ඒගොල්ලන් කියන රන්දක වේසී කියලා. රන්දක වේසී කියන සිදුරු හොයන්නෝ. ලෝකෙ පුරාම ඉන්නෝ සිදුරු හොයන්නෝ කියලා જાතියක්. ඒ සිදුරු හොයන්නෝ කියන්නේ ඒගොල්ලන්ට පේන්නේ ඇද විතරයි. ඒගොල්ල හොඳ පේන්නේ නැති අය. සිදුරු හොයන්නෝ කියලා. ඒ සිදුරු හොයන්නෝ තමයි ඔය වගේ කැලේ අරගෙන ඉස්මතු කරලා දෙන්නේ ලෝකෙට. එතන සමෙන් අහු වෙනවා එතකොට ඒ වේ. ඒක තමන්ගේ පැත්තට එක දාගන්නවා අර වගේ. මං කිව්ව දැන් තමන්ට වාසි කතාවක්නේ බුදුරජාන් වහන්සේත් කියලා තියෙන්නේ. මෙමසන් නැතුව තමන් මේ තමන් කියන එකත් මේ පිළිගන්න එපා කියලානේ. එහෙම එකක් එක තැනකවත් නැහැ. තියෙන්නේ කොහමද? අර කාලාම සූත්‍රයේ තියෙන්නේ. ඒ කාලාම සූත්‍රෙන්නේ පටලවගෙන තියෙන්නේ. එතන කාලාම. ඒ කාලාම සූත්‍රෙ පටලවගෙන. කාලාම සූත්‍රයේ කියනවානේ. කාලාම සූත්‍රයේ කියනවා කයින් වචනෙන් මේ අකුසල් වෙන්න ද්වේෂය මුල් වෙනවද නැද්ද කියනවා. ද්වේෂය මුල් වෙනවා. ලෝභය මුල් වෙනවද නැද්ද? ලෝභ ද්වේෂම මුල් වෙන කියලා විස්තර කරනවා. විස්තර කළා කියනවා මේක අසු පමණින් පිළිගන්න එපා කියනවා. කියලා නේ අර 10ම කියන්නේ ගුරුවරයාට කෙරේ ගෞරවයෙන් පිළිගන්න එපා. પરම්පරා කතාන් ගාවා කියලා පිළිගන්න එපා. අපේ පොත්වල තිබ්බයි පිළිගන්න එපා කියනවා. දැන් එතකොට අර මා පිටක සම්පදානින කියන වචනේ තමයි පටලවගෙන තියෙන්නේ. මා පිටක ඒ කියන්නේ පිටක කියන වචනේ එතන කිව්වේ ත්‍රිපිටකයට නෙමෙයි. ඒ කාලේ ත්‍රිපිටක කියලා තිබුණේ නැහැ. මා පිටක සම්පදාන කියන පිටක කියන වචනේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ ප්‍රචාරය කරන කාලේ සංඝයාතර භාවිත තිබුණේ නැහැ. ත්‍රිපිටකය කියලා එකක් තිබුණේ නැහැ. ඒ වෙලාව වෙනකොට තිබුණේ නැහැ. ධර්ම විනය කියලා එකක් තිබුණේ. එතකොට ඒක මේ පටලව ගත්තා ත්‍රිපිටකෙන් ගත් තිබුණත් ගන්නපා කියලා. ඒ පිටක කියලා කිව්වේ ආගමික ග්‍රන්ථ කියන එක. ආගමික ග්‍රන්ථ. ආගමික ග්‍රන්ථවල තිබ්බ ඵලයට පිළිගන්නපා කිව්වා. මේක කුසල් අකුසල් මින්ම හැටියට තියාගන්න කිව්වා.
ඒ පොඩි පොඩි වෙනස් වීමකින් පොඩි විදිහකට ඒක අර ඒක අර තුන්වෙනි ඇහැ වගේ තමයි සවනස කොහෙට හරි ඒ මගහැරීමක් ඇති වුණොත් තමයි මම මුලා වෙනවා ඊට ඊට පස්සේ පටලවා ගන්න ඊට පස්සේ හරි අමාරු දැන් අර පිටක සම්පදාන කියන එක ගත්තේ ත්‍රිපිටකය තිබ්බත් ගන්න ඉපා කියලා ත්‍රිපිටකය තිබ්බේ නැහැ ඒ කාලේ වෙන ත්‍රිපිටකයක් නැහැ ධර්ම විනය කියලා එකක් තිබුණේ ධර්ම විනය කියලා එකක් තිබුණා නවාංග ශාස්ත්‍ර ශාසනය කියලා එකක් තිබුණා අවසන් වෙලත් නැහැ නේ සූත්‍ර පිටකය කියලා ගන්න නේ නිකුත් නැහැ එහෙම එතකොට සවනස දැන් ඕකෙම දැන් සමහර වෙලාවට දැන් ආයතනයන්කින් අපි වඩනොත් සවනස නැත්නම් ඊළඟට අපි දකිනවා දැන් එතන දුක දුක ගන්නකොට ආයතනයන් එක්ක ඊට පස්සේ අපි දකිනවා සමුදේ සත්‍ය වගේ එනකොට අපි දකිනවා මෙතනට එන්න ඕනේ පටිච්චසමුප්පාදේ කියලා. එතකොට අපි අල්ලනවා නම් ආයතනයෙන්ගෙන් පටන් ගන්න ඕනේ නැත්නම් සමුදේ සත්‍ය එතනින් අල්ලන්න ඕනේ. ආයතනයෙන්ගෙන් පටන් ගන්න ඕනේ මහත්තයා. ආයතනයෙන්ගෙන් පටන් මොකද හේතුව දුක ගැන හරි විදියට දැන් අපි ගත්තොත් විදර්ශනාව තුල දර්ශනාව තුල සම්පූර්ණ ප්‍රකට කරවන්නේම ත්‍රිලක්ෂණේනේ. අනිත්‍ය දුක් අනිත්‍ය දුක්ඛ අනාත්ම මේ තුන තුලම විග්‍රහ වෙන්නේ දුක්ඛාර සත්‍යය. දැන් ඕකෙම අපේ පරිණි මම පොඩි කාලේ අහලා තියෙනවා අපිට ඔය අපේ ගුරුවරු කියා දීලා තියෙනවා බුදු කෙනෙක් පහළ වෙලා තියෙන්නේ අකුරු 8යි වචන 3යි දේශනා කරලා තියෙන කියලා. හ්ම්. ඒ කියන්නේ අනිච්ච. ආ. අනිච්ච කිව්වම අනිච්ච කියන්නේ අනිත්‍ය කියන එක. හෙලබසින්. අනිච්ච අකුරු 3යි. දුක. දෙකයි. එතකොට 3 2යි 5යි. අනත. 5යි 3යි 8යි. අකුරු 8යි. දෙරේක අනිච්ච දුක්ඛ අනාත්ම වචන 3යි. බුදු කෙනෙක් පහළ වුණේ අකුරු 8යි වචන 3යි කියන්නේ කියලා මම පොඩි කාලේ අහලා තියෙනවා අපේ ගුරු හාමුදුරුවෝ කිව්වා. නමුත් දැන් මම ඒක දන්න එක වැරදි කියලා. ඒක අපරිපූර්ණයි කියලා. ඒක අසම්පූර්ණයි කියලා. බුදු කෙනෙක් පහළ ඒ මොකද ඒ කොටස ඇහිති දුක්ඛාරි සත්‍යයට. ඒයි සමුදය. ඒයි නිරෝධය. ඒයි මාර්ගය. බුදුරජාණන් වහන්සේ පුන පුනා විස්තර කරලා තියෙන මාර්ගය. කිද්දි පුන පුනා විස්තර කරලා තියෙන මහණෙනේ සම්බුදු කෙනෙක් පහළ වුණොත් තමයි මේ ආර්ය ශ්‍රාගික මාර්ගයේ පහළ වෙන්නේ. සම්බුදු කෙනෙක් නැත්තම් මේ ආර්ය ශ්‍රාගික මාර්ගයක් නැහැ කිය කිය බුදුරජාණන් වහන්සේ නැවතෙනවත එහෙම දේශනා කරලා තිනවා. එතකොට බොජ්ජංග ඒ මාර්ග සත්‍යනේ. මහණෙනි මේ බොජ්ජංග ධර්මයන් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම බුදු කෙනෙක් පහළ වුණොත් විතරයි පහළ වෙන්නේ. එහෙම නැත්තම් පහළ වෙන්නේ නැහැ කියනවා. ඉතින් ඒවා අපිට ඒ කාලේ අහන්න ලැබුණේ නැහැ. අපිට හැදුවේ ලැබුණේ බුදු කෙනෙක් පහළ තියෙන අකුර තුනක කතාවකුයි මේ අකුරු වචන තුනක අකුරු අටක කතන්දරයක් කියන්නේ කියලායි. ඔව්. හැබැයි සුවනන්ස කියන්නේ දැන් එතනින් තමයි කොහොමද අපි ආරම්භයක් ගන්න නැහැ. ආරම්භයක් ගන්න ඕනේ දුක ගැන. මොකද හේතුව ඒ දුක ගැන කතා කිරීමෙන් තමයි යාට ඒ පිළිබඳව ඒකේ නිදාසීමේ අවශ්‍යතාවය එන්නේ. ඒ නිදාසීමේ අවශ්‍යතාවය නැත්තම් හිරගෙදරත් මිනිස්සු ඉන්න කැමති. හිරගෙදරත් යාළු ටිකක් ඉන්නවනම් බජව් දාන්න. මිනිස්සු කැමති නැද්ද? ඊට පස්සේ කිය අනේ මට නම් නිදහස් වෙනවට වඩා මම මේක ඇතුළේ ඉන්න කැමතියි කියලා. ඒ කියන්නේ ආස්වාදයේ මෙනෙහි කරන තාක්කල් මිනිස්සයා ඉන්න ඕන තැනක ඉන්න කැමතියි. ඒ කියන්නේ තණ්හා විලක්ෂණයක්. එතකොට දැන් නමුත් මේ ආදීනවේ මතක් කරන්න තමයි මේකෙන් පැනලා යන්න හොයන්න පටන් ගන්නෙ. එතකොට තමයි මෙයාට මේක විස්තරී වුමනා වෙන්නේ. මේක සිද්ධ වෙන්නේ මේ තණ්හාවෙන් කියලා. ඊට පස්සේ තමයි තණ්හාව නැත්තම් දුක නැණේ කියලා. දුක මේ තණ්හාව ප්‍රහාණය කිරීමෙන් මේ දුකින් නිදහස් වෙන්න පුළුවන් දුක්ඛ නිරෝධෙන්නේ කියලා. ආන්නේ දුකට ප්‍රීතියක් ඇති වෙනවා. එහෙනම් මේ දුක නැති වෙනවනේ මේ තණ්හාව නැති වීමෙන්. එහෙනම් මේ දුක නිරුද්ධවන්නා වූ මාර්ගය මොකද්ද? ආන්නේ යා පෙළවෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයට. එතකොට මේ ආයතනය සම්බන්ධව නොපැල කිලිව අපි දැනගන්න ඕනේ. දැනගන්න ඕනේ දුක්ඛාර සත්‍ය දුක්ඛ අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ කියන්නේ. ආයතන හැදින් දැනගන්න ඕනේ මොකද දැන් අපි ගත්තොත් දුක්ඛාරි සත්‍ය විස්තර කරලා තියෙනවානේ ජරා දුක මේ ජරා දුක මේ ඇහැට හට ගන්නවා කනට නාසයට දිවට කයට ජරා දුක හට ගන්නවානේ එතකොට ජරා දුක ඊළඟට මරණ දුක මේ ඔක්කොම හට ගන්නවානේ මේ ආයතන හයිට අදුක්කවත් වෙනවා නේද සනස් ඔව් දැන් ඒ විඳීම වල විඳීම වේදනාවට ඒකයි ඒක දේශනා කරලා තියෙන බුදුරජාණන් වහන්සේ රාගය ඒ කියන්නේ සැප විඳීම හට ගත්තාම අභ්‍යන්තර වශයෙන් ඇති වෙනවා කියන එකට කැමැත්ත. ඒක රාග අනුසය. දුක් විඳීම හටගත්තම අභ්‍යන්තර වශයෙන් ඒකට ගැටෙනවා කියනවා. ඒක පටිඝ අනුසය. අදුක්කම සුඛ විඳීම හටගත්තම අභ්‍යන්තර වශයෙන් මුලා වෙනවා කියනවා. ඒක අවිජ්ජා අනුසය. එතනත් ලොකු පටලැවිල්ලක් තියෙනවානේ සවනස කොහොමද අදුක්කම කියන එකේ උදාසීන භාවයක්ද නැත්නම් ඒකේ යම් කිසි සිතක්ද කියන එක නෑ මෙහෙමයි වෙන්නේ මහත්තයා. ඒකේ සාමාන්‍ය මුලා වීමම තමයි තියෙන්නේ. නමුත් මේ ඒ මුලා වීම විනිවිද ඒ මුලාවීම විනිවිද යන්න නම් එයා ඒ උපේක්ෂාවේ අනිත්‍ය වඩන්න ඕනේ. ඒකනේ දැන් බොජ්ජංගවල සති ධම්මවිචේ විරියේ පීටි පස්සද්දි සමාධිකට උපේක්ෂා තියෙන්නේ. මොකද සමාධිය නවත්තන්නේ නැතුව.
ඒ සමාධියත් අනිත්‍ය වශයෙන් වඩලා උපේක්ෂාවට පත් වෙනවා යා. නැත්තම් සමාධිය තුල කෙනෙක් සම්පූර්ණයෙන් තෘප්තියට පත් වෙනවනේ. සමාධිය ප්‍රීති සුඛේ දැන් සමහර අය ඉන්නවා සමාධියක් ඇති වුණාට පස්සේ පෙර නොවසු කියන පෙර අත් නුදුටු පෙර අත් නුදුටු විරු සුඛයක් සැපයක් වින්දාම ඒ කියන්නේ කායික වශයෙන් එයාට මහා සැහැල්ලුවක් මානසික සැහැල්ලුවක් හිතට පවන් ගන්නවා වගේ මේ වගේ මහා අපූරු අද්දේකම ලැබුවාම සමහර මෙයා ධර්මයේ ගැන ගැඹුරු දැනුමක් නැති කෙනා හිතන්න පුළුවන් ආ මේක තමයි මම හොය පුතේ කියලා. එතනදී රැවටෙන්න පුළුවන්. එයා එතකොට එතනදී ඇලෙන්නේ සමාධිය බොහෝ වෙලා පවත්තන්න හිත. සමාධිය එතන එහාට යන්නේ. යන්නේ. නමුත් එතනදී එයා කරන්න ඕනේ සමාධිය පවත්තන එකමයි. ඒ බය වෙන එකක් නෙමෙයි. සමාධිය පවත්තන එකමයි කළ යුත්තේ. ඇයි සමාධියට මනවින් පුරුදු කරපු හිත තමයි එයා පුරුදු කරන ඕනේ ඊළඟ මේ විදර්ශනා ආරමුණට. විදර්ශන. එතකොට එතන සමාධිය කියන්නේ ප්‍රීති සුඛ එකඟතාවයෙන් පස්සේ එතනදී ඔව් එකඟතාවය යුක්තසිත කියන්නේ. දැන් පොඩ්ඩක් අද කාලය ගැන කතා කරනකොට සොයනස අපි දකින්න දෙයක් තමයි බොහෝ දුර දැන් මේක ප්‍රශ්න ගොඩක් තියෙනවා සොයනස. දැන් අපි දකිනවා මේ තරුණ පිරිස බොහොම අසහනයට පත් වෙච්ච කාලයක් හැටියට අපි දකිනවා. මොකද දැන් අද බලනකොට වෙබ්සයිට්ස් ආ වෙබ් අඩවි හරහා එක එක රූප උතන රාගය විශ්වෙන එක ක්ලේශය ද්වේෂය ඔය සීල දෙයක්ම ඇති වෙනවා. අනිත් පැත්තෙන් කියනවා සයනංශ මෙතන මේ හොඳ සමාජ රටාවක් අපි ඇති කළ යුතුයි කියලා සමාජය බිහි කළ යුතුයි කියලා. එහා පැත්තෙන් තව කොටසක් කියනවා සයනංශ බොහොම ආශාවෙන් දරු සම්පත් ලබා ගන්න. එතකොට කොයි විදිහේ ගුණද අපි වැඩි යුත්තේ යහපත් දරුවෙක් ලබා ගන්න. එතකොට ලැබිච්ච නැති අය IV එක එක විද්‍යානුකූලව එක එකව කරනවා. හැබැයි ඊට අමතරව අපි දකිනවා අපේ ධර්මය සහ විශේෂයෙන් පිරිතේ බලෙන් මුගක් වෙලාවට සහනෙන් ලැබිලා තියෙනවා. බෞද්ධාගමක කටයුතු එක හරියාකාරව කරොත් කියන සොයනස. එතකොට මේ සමාජයේ මේ ගැටලු ටික निराකරණය කරගන්න ටික වෙලාව තියෙන සොයනස. හැබැයි මේ වගේ ඔය දරුපල හොඳ දරුපල ලබාගෙන යහපත් සමාජයක් කරා යන්න මොන විදිය ගුණදම් පුරන්න ඕනද සොයනස? දැන් අපි කතා කරා මෙතන දුක ආරි සත්‍ය සමුදේ ඒ විදියට සමුදේ සත්‍ය නිරුත් සත්‍ය ඒ විදියට. හැබැයි මේ පැත්තෙන් ගන්නකොට ලෞකික වශයෙන් යම් කිසි රටාවකට බිහි කිරීමට හැකියාවක් ඇති වෙන විදිහට කොහොමද සන්නාස මේක ගුණධර්ම පුරුදු කිරීම තුල තමයි මම හිතන්නේ සම්පූර්ණ දියුණුව තියෙන්නේ. දැන් අපි රජ කාලේ ඒ කාලේ කළා වගේ ගුණධර්ම පුරන කට්ටිය අද උනත් ඉන්න පුළුවන්. විශේෂයෙන් මම දකින්නේ මේ කොහොමද කාරණයක් තියෙනවා කියන්න මේ ළඟදීත් මගේ ළඟට ආවා එක පුතෙක්. ඇවිල්ලා මට කිව්වා මෙහෙමයි අපි නම් මේ දරු සම්පත් දාන්න බලාපොරොත්තු නැහැ. මේ මොකද හේතුව අපිට කරදරයි කිව්වා. මං කො දැන් බලන්න පුතා ඔයාගේ ওই සිටිවිල්ල ඔයාගේ දිමාපියන්ට තිබ්බනක්. අද ඔයා ඉන්නද මෙතන කියලා ඇහුවා. ඔයා ওই දරු සම්පත් ඇති කරගත්තාම අපිට කරදරයි කියන කතාව ඔයාගේ තාත්තා කිව්වා නම් ඔයාගේ අම්මට කියලා ඒ දෙන්න එකඟ වුණා නම් දරු සම්පත් නැතුව ඉමු කියලා. අද ඔයා මෙතන ඉන්නවාද කියලා ඇහුවා. එතකොට මට තේරුණේ මං කිව්වා ඊළඟට ඔයා දෙමව්පියෝ වාගේ තාත්තා අම්මයි ඔයාව බිහි කරපු නිසා අද ඔයා සිල් රකිනවා ඔයා ධර්මය ඉගෙන ගන්නවා අද ඔයා දානමාන දෙනවා මනුස්ස ලෝකේ ඇවිල්ලා සාමාන්‍ය මිනිස්යන්ට අත්විඳ ගන්න බැරි දුර්ලභ දෙයක් ඔයා අත්විඳිනවා. ඒතර මේක ඔයාට ලබා දුන්න ඔයාගේ අම්මා තාත්තා නේද කියලා හෙව්වා. ඊට පස්සේ මට තේරුණේ මං කෝ දැන් ඔයාගේ මව් ඔයාගේ නෝනා දැන් ඔයාගේ ඒ දුව මව් කුස වහගෙන දැන් මේ මව් කුස කිසි කෙනෙකුට ඇතුළු වෙන්න බෑ. දැන් එතකොට පින් ඇති දෙවිවරු මේ ලෝකේ පින් ඇති බඹුන් පින් ඇති මිනිසුන් මැරෙනවා. දැන් ඒගොල්ලෝ මනුස්ස ලෝකේ උපතක් කරා ගියොත් මනුස්ස වර්ගයාට සමහරට ලොකු සේවයක් කරන්න තියෙන අවස්ථාවක්. එක්ක තමන්ට සතරපා මිදෙන ධර්මයේ පුරුදු කරන්න තියෙන අවස්ථාවක්. මේ වගේ ලොකු අවස්ථා ගොඩක් මනුස්ස ලෝකෙද කෙනෙකුට ලැබෙනවා. ඒ මනුස්සයාට ඒ සියලු අවස්ථා වසා දැමීමක් සිද්ධ වෙනවා මව් කුසට දොරටු වැසීමෙන්. මං කෝ දැන් මව් කුසට දොරටු වැසීම කාලයක් තිස්සේ සිංහලව කරගෙන යනවා. දැන් කරගෙන ගිහිල්ලා සමහර පවුල්වල එක්කෙනයි දෙන්න මං කෝ බලන්නකෝ මගේ පවුලේ අපේ පවුලේ මට වැඩිමාලම ගෑනු දරුවෝ 3 දෙනෙක්. ඉතින් අම්මලා බලාපොරොත්තු වුණේ පුතෙක්. එතකොට පළවෙනියත් ගෑන් ළමයා දෙවෙනියත් ගෑන් ළමයා තුන්වෙනි ගෑන් ළමයා වෙද්දී එහෙනම් බලාපොරොත්තු අතහැර ගන්න දෙපැ. දැන් වගේ නම් කිසිසේත් හතරවෙනියෙකුට යන්නේ නැහැ. අතාරිනෝ අපිට බෑ
දැන් ළමයි තුන්දෙනා ඇති කියලා. ඒ වුණා නම් මමත් නෑ කිව්වා. මාත් නෑ. අපි අම්මලා දුප්පත්. ළමයි තුන්දෙනාට ළමයි හතර හය දෙනාට ගෙවල් හයක් හැදුවේ නෑ එක ගෙදර. ඒක ඇඳේ පොලිමට බුදිය ගත්තේ අපි. අනිත් වෙලාවට අපි පැදුරු දාලා පැදුරු නිදාගත්තේ. අපිට එහෙම මේ ගෙවල් හයක් ලාගුම් ළමයි හය දෙනාට ඒ කතාවල් නෑ කිව්වා. අපි අම්මලා ආශකලේ දකින්න දරුවෙක්. අපිට මහා ලොකු දේවල් කරලා නඩත්තු කරලා උගන්නන්න බැරි වුණා කිව්වා දෙමාපියන්ට. නමුත් අද අපි සෝත්සාංග ඉගෙනගෙන කොච්චර දයක් කරනවද කියලා ඇහුවා. එතකොට ඒ ඔක්කොම දේවල් ඒ කරගන්න මට මගේ දෙමාපියෝනි මට ඒක උදා කරලා දුන්නේ. ඒතර මං කෝ දැන් අද කාලේ සිංහල පවුල් වල මේ ළමයි එක්කෙනා දෙන්න කළා මව කුසවල් වහගෙන ඉන්නේ. මේ මිත්‍යා දෘෂ්ටියක් නිසා මොකද්ද මේ උගන්න ගන්න ඕනේ අනිවාර්යයෙන්ම ළමයෙකුට. ළමයෙකුට අනිවාර්යයෙන්ම ගයක් හදලා දෙන්න ඕනේ. උතර අනිවාර්ය කතාවක් නෑ ළමයෙකුට ඒක. ඒ අම්මා තාත්තා කරන්න ඕනේ ළමයෙකුට හොඳ නරක තේරුම් දෙන්න බුද්ධ දේශනාව තියෙනවනේ. මේ පූර්වාචාරවරු. එතකොට මුලින්ම හොඳ නරක කියා දෙන ටික කරනවා. ඊට පස්සේ කුරුල්ලා මිටෙන් අරියා වගේ පුතේ කොහේ හරි ගිහිල්ලා කාටවත් වරදක් නොකර හම්බ කරන් කාපන් කිව්වොත් ඒ ලැබේ එවිතර ඉගෙන ගන්නවා. පුතේ තාත්තට බෑ මේක කරගන්න පුතේ. උඹලා මේ පාරේ ආයේනේ බඩේ විකුණලා හරි ජීවත් වෙලා මේ මේ මනුස්ස ලෝකේ යහපත් මිනිසෙක් වියන් කිව්වොත් ඒක ඇති. එච්චර දෙයක් කරගන්න තරම් මේ මිනිස්සයා නියතමානී නෑ. ඊට පස්සේ මම ඒ පුතාට කිව්වන් පස්සේ ඒ පුතා මේ පිළිගත්තා ඒක. මං කෝ දැන් බලන්නකෝ මිසදුටු අම්මලා පුළුවන් තරම් නෞකසී විරුද්ධ කරන් ඉන්නේ දොරටු අරගෙන. මිසදුටු අම්මලා. එතකොට දැන් දෙවියන් චුත වෙනවා. මිනිසුන් චුත වෙනවා. එතකොට බඹුන් චුත වෙනවා. බුද්ධ දේශනාවේ තියෙනවා මහත්තයා දෙවියන් චුත වුණාට පස්සේ මාර්ගඵල නොලබක්. දෙවියන් චුත වුණාම ඒ චුත වෙන අය ඔක්කොම උපදින හතර අපාය කියනවා. මාර්ගවල නොලෙ මාර්ගවල නොලෙබි මිනිසුන් චුත වෙන වැඩිපුර උපදින අපාය කියනවා. සුවල්පයක් කියනවා දෙවියන් අතර චුත වෙලා මිනිස්සු ලෝකෙට එන්නේ. මනුස්ස ලෝකෙන් චුත වෙලා සුවල්පයක් කියනවා නැවත මනුස්ස ලෝකෙට එන්නේ. එතකොට ඒ සුවල්පයට එන්න තියෙන මාර්ගය විවෘත කරන් ඉන්නේ මිසදුටු අම්මලා. මවකස විවෘත කරන් ඉන්නේ. පින්පව් තේරෙන, සම්මාදිට්ඨිය තේරෙන, කුසල් අකුසල් තේරෙන අම්මල ඔක්කොම මවකස වහගෙන. දැන් මේ මවකසල් වහගෙන නම් ඒ යන්න තියෙන මනුස්ස ලෝකෙට නම් අර මිසදුටු පවුල් වල ගිහිල්ලා උපදින්නේ. මිසදුටු පවුල් ගිහිල්ලා උපදිනාට පස්සේ සදාහට ධර්ම මාර්ගය රැගෙනවා. අසමේ සමේ සූත්‍රයේ බුදුරජාන් වහන්සේ දේශනා කළා මහණෙනි ධර්ම කතාව මේ ලෝකේ නොලැබෙන යන අවස්ථා තියෙනවා. එයින් එකක් කියනවා ඔය ඒ අෂ්ට දුෂ්ටක්ෂණයට ආйти. ක්ෂණ සම්පත්‍ය නැතිවීමට ඒක ආйти. ඒ ක්ෂණ සම්පත්‍ය අහිමි වීම එකක් තමයි කියනවා ධර්ම කතාව චතුරාර්ය සත්‍ය කතාව කතා කරනවා. නමුත් ඒ ඇසිය යුතු පුද්ගලයා ඇසියොත් අවබෝධ වෙන පුද්ගලයා අවබෝධ කරන තරම් ප්‍රඥාවිත පුද්ගලයා උපදිලා ඉන්නවා කියනවා මිසදුරු පවුලක. අවස්ථාව නැති වෙනවා. ඒකනේ දැන් මේ අම්මලා බෞද්ධ අම්මලා ටික ඔක්කොම හරි ගස්සලා දීලා තියෙන්නේ. මම කොසල් ටික ඔක්කොම වහලා. දැන් ඊයේ හන්ද දුසානන් සිතන් දැන් මේ ප්‍රවණතාවයක් වෙලා නේද වෙනකොට මේ අසහනයත් එක්කම කොයි ආකාරයක් නෑ. ඊට පස්සේ මං කිව්වේ ඒකද ඒකටම පුරුදු වෙලා තියෙනවා. දැන් සෝමහාඳුරු හරි වැදගත් කාරණයක් මේ සමාජයට කිව්වා. අපවත් විවදාල සෝමහාඳුරු ඒ සෝමහාඳුරු කියපු වැදගත් කාරණේ මේ සමාජයේ ගෞරව කෙලේ නෑ ඒ හාඳුරන්ට ඒ වචනෙට. මොකද්ද ඒ කිව්වා මේ දරුවන් ඉන්න අම්මලාට මේ කියන්නේ දරුවන් බිහි කරද්දී සීස කරන්න එපා කිව්වා. දරුවෙක් දුර්වල වෙනවා ඊට පස්සේ දරුවෝ බිහි වෙන්නේ නැහැ කියලා. ඒ හරි දුර්බලල කියප ප්‍රකාශයක් ඒක. අන්‍යාගමික අය ඒක කරන්නේ නැහැ. අපි ආගමට ඒක විරුද්ධයි කියලා නොකර ඉන්නවා. එතකොට වෛදුරුත් හා 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 කියලා ඉන්නවා. බෞද්ධයෙක් ඒක කරන්නේ මේව කරන්නේ නැහැ නෑ කියලා කොහොම හරි අර මොකක් හරි ගානක් හම්බ වෙනවා ඉතින්. ඒකට තමයි ඒක කරන්නේ. ඉතින් ඒ නිසා එහෙම වෙලා තියෙනවා. ඉතින් දැන් ඒ නිසා අපි පුරුදු වෙන්න ඕනේ බේරගන්න නම් මං කිය මනුස්ස වර්ගයාට ආදරය කිරීම මනුස්සයා කරන්න නැත්නම් කවුරු කරන්නද? දැන් ලෝකේ නම් අනිත් පැත්ත හැරිලා තියෙන්නේ. ලෝකේ අනිත් පැත්ත හැරිලා කියලා කියන්නේ බටහිර ජාතීන් විශේෂයෙන් ඔය ධනවත් රටවල් සම්පූර්ණ තීරණයකට අවිලා ඉන්නවා මනුස්ස වර්ගයාගෙන් භාගයට භාගයක් අඩු විය යුතුයි කියලා. මේ ලෝක ජනගහනේ වැඩි කියලා ජනගහන අඩු කිරීමේ ව්‍යාපෘති හරියට ගෙනියනවා. ඉතින් ඒවා එකක් තමයි යුද්ධය. ඒවැය තව එකක් තමයි ඔය වෛරස් පැතිරීම නිකන් නොදන්න එක පාට සිද්ධ ඊබෝලා වගේ වෛරස් වර්ග පැතිරීම. ඒ වගේම
ඒ වගේම මේ ඔය මේ එක එක ආසාදන මාර්ගයේ මිනිස්සුන් මරණයටපත් වීම ඊට අමතරව કૃතිම විදිහට කරන ලද නොඑක් ලෝක අසංවිධිත මේ මේ බගා රටාවන් ඔස්සේ ඇතිවෙච්ච මේ මොකද්ද කියන්නේ මේ දේශගුණික විපර්යාස මේක કૃතිම නිර්මාණය කරපු එකක් මේ ජනගහන වර්ධ මේ ජනගහන මර්ධනයේ තියෙන කුමන්ත්‍රණ ඉතින් මේ ඔකගෙම කොටසක් හානි වෙලා යද්දි මිනිස්යාට මේ ධර්මය අහන්න තියෙන සීමාවත් අහිමි වෙනවා නේද එත් මිනිස්යාට ඒක සියල්ලම අහිමි වුණා වගේනේ අර ස්වාමීන් වගේ ඉස්සල්ලා අපි යනවනේ එතන මාර්ග සත්‍යයට යනවනම් එතන අනිවාර්යයෙන්ම එතන සෝතාපට්ටි ඥානේ සෝතාපට්ටි මාර්ගයේ සෝතාපට්ටි ඥානේ ආවොත් තමයි ඔතනින් බේරෙන්න බේරෙන්න තියෙන්නේ සුවන් ඒකනේ අපි කියන්න ගත්තේ ඒකයි දැන් මව කුසකට දරුවෙක් ලබා ගන්නවා කියන්නේ ධර්මයේ හැසිරෙන මව කුසක ඒ මනුස්ස වර්ගයාට කරන තියෙන ලොකුම ආශිර්වාදේ ඒ ඊට පස්සේ මම කිව්වේ දැන් ඒ වගේ අර දරු සම්පත් ලැබුණා ගොඩක් අයට අපි කියලා තියෙන රුවන්වැලි මහසෑයට යන්න. ඒ මහසෑයට යන්න ඉස්සර වෙලා මේ සමහර ගොඩාක් අයට අපි කියන පුළුවන් නම් අට්ඨාංග උපෝසත සීලේ. උපෝසත සීලේ සතියක් සමාදන් වෙන්න. බුදු උපෝසත සීලේ හරිය බල සම්පන්න එකක් නේ උපෝසත සීලේ. සතියක් සමාදන් වෙන්න. සතිය සමාදන් වෙලා ගිහිල්ලා ඒ සමාදන් වෙච්ච පින් දෙවියන්ට අනුමෝදන් කරන්න. අනුමෝදන් කළා ප්‍රාර්ථනා කරන්න. ඒ දෙවියන්ට ආරාධනා කරන්න රුවන්වැලි සෑය මළුව වගේ තැනකට ගිහිල්ලා එතකොට සමහර විට දෙවිවරු පින් ඇතියා එන්න පුළුවන් මනුස්ස ලෝකෙට එහෙම ආවොත් තමයි මේ පින් ඇතියා ගෙන්නේ මනුස්සයා රැකුණොත් රැකෙන්නේ ඒ සර් පෞකාරයන්ගෙන් නෙමෙයිනේ ඒ ධර්මයේ මතු වෙන්නේ පින් ඇති අයගෙන් මිස පෞකාරයන්ගෙන් නෙමෙයිනේ ඒ නිසා එහෙම කරන්න කියලා එතකොට මේ එහෙම කළොත් තමයි මං හිතන්නේ මේ මනුස්සයාට සිත සැලසෙන්නේ ඒ වගේ චරණස කියන්නේ ඒ වගේ પરම්පරාවක් බිහිවීමෙන් යම් කිසි විදිහකට මේ තියෙන විශේෂ රැස්වීම අනිවාර්යයෙන්ම සියල්ලක් කැපුම් දුරු කර ගන්න පුළුවන් කියලා. ගුණධර්මයන්ගෙන් බලවත් අය දැන් කොටිම බලන්න හිතලා මේ තුන්වෙනි ධර්ම සංගායනාව කරන්ද දැන් තුන්වෙනි ධර්ම සංගායනාව කිරීම සම්බන්ධයෙන් අර්බුදයේ හඳුනගත්තේ දෙවෙනි ධර්ම සංගායනාව වෙදී දෙවන ධර්ම සංගායනා වෙද්දි රහතන් වහන්සේලා බැලුව අනාගත ඥාණයෙන් ඊළඟ අනාගතයේ මේ අරුබෝදවලට මුණ දෙන්න සමර්ථ වෙන කෙනෙක් ඉන්නවාද කියලා මිනිස්යන් අතර නැහැ. ඊට පස්සේ බැලුවා මේ කාමාවචර දිව්‍ය ලෝකෙක ඉන්නවාද කියලා බැලුවා දෙවි කෙනෙක්වත් ඉන්නවද කියලා චුත වෙලා මනුස්ස ලෝකෙට ඇවිල්ලා අනාගත බුද්ධ ශාසනය නගා හිටවන්න කෙනෙක්. ඒත් නැහැ. ඊට පස්සේ දෙවිවරු බැලුවා කොහෙද ඉන්නේ බ්‍රහ්ම ලෝකේ ඉන්නේ බ්‍රහ්ම රාජේ ඒ බ්‍රහ්ම රාජයාට ගිහිල්ලා රහතන් වහන්සේලා ආරාධනා කළා. ඉස්සල සක්දිවිඳුට කිව්වා. සක්දිවිඳු තමයි කිව්වේ. සක්දිවිඳු ඔත්තු දුන්නේ. මේක මෙහෙමයි කියලා. සක්දිවිඳුට කිව්වා මෙන්න මෙහෙම අපිට මේ අනාගතයේ අර්බුදයක් ඇති වුණා තුන්වෙනි ධර්ම සංගායනාවක් කරන්න වෙනවා. අශෝක කියලා නරපතිය පහළ වෙච්ච කාලේ ඒ ගන්න තීරණේ තමයි අනාගත බුද්ධ ශාසනය පවතින හේතු වෙන්නේ. ඒක රුණා කරන පින් ඇති කෙනෙක් මනුස්ස ලෝකේ නෑ කිව්වා. ඊට පස්සේ දෙවිවරුයි ඒ කිව්වේ සක්දේවඳුයි මේ පිරිස කතා වුණා මේ රහතන් වහන්සේලායි බැලුවන් පස්සේ කාමාවචර දිවි ලෝකේ සදිව ලෝකේ නෑ කිව්වා ඒ වගේ බල සම්පන්න පින තියෙන කෙනෙක් ඊට පස්සේ සක්දේවඳ කිව්වා මේ බ්‍රහ්ම රාජෙක් නම් ඉන්නවා ඔබ වහන්සේලා ගිහලා ආරාධනා කරන්න කියලා ඒ බ්‍රහ්ම රාජ්‍ය හම්බ වෙන්න බැඩිය රහතන් වහන්සේලා වැඩලා කිව්වා මේ ඔබතුමාට මේ ආරාධනා කරන්න ආවි ඔබ වහන්සේ මනස ලෝකෙට වඩින්න කියලා අනේ ස්වාමීනි මම නම් කැමති නෑ මං කැමති මෛත්‍රී බුදු මෙහෙම මේ ඉඳලා මෛත්‍රී බුදුරජාණන් වහන්සේ දැක්කට පස්සේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න මං කැමැත්ත කිව්වා. රහතන් වහන්සේලා වදාලා එහෙම කරන්න එපා. මනුෂ්‍ය වර්ගයාගේ යහපත පිණිස බුද්ධ ශාසනයේ චිරාත් කාලය පැවතීම පිණිස ඔබ වහන්සේ මේ තීරණේ ගන්න කිව්වා. මනුසුලෙකට වඩින්න කිව්වා. පිළිගත්තනේ. පිළි අරගෙන අර බ්‍රහ්ම සම්පත්‍ය අතෑරලා දෙතිස් කුණපෙන් යුතු දුර්ගන්ධ හැමන මිනිස් කයට එන්න තීරණේ කළා. තීරණය කළ තමයි මොග්ගලී කියන බැමිනියගේ කුසේ පිළිසිඳ ගත්තේ මොග්ගලී පුත්‍ර තිස්ස මහ රහතන් වහන්සේ. එතකොට බලන්න ඒ කාලේ ඒ වුමනා කරන මවකුත හොයාගෙන ඉන්න පුළුවන් වුණා. ධර්ම කතාව තිබිච්ච කාලේ. එතකොට ඒ අම්මල මවකුත ඉවෘත කරන් හිටපු නිසා. සොනස ඕකටම සම්බන්ධයක් දැන් මේ ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙන සමහර අයට කුතුහලයක් ප්‍රශ්නයක් ඒ විදිහට මේ අපි මේ ඇයි දෙවිවරු වදහන්නේ කියන කතාව මේ දෙවිවරු අපි කියනවා එක් එක් අලුත් දෙවිවරුන් ගැන අපි කතා කරනවා කියනවා දේව ඇදහිල්ලකට ගිහිල්ලා තියෙනවා ඒකෝ මේ බුද්ධ ආගමට මේක විරුද්ධයි නේ බුද්ධ ආගමට විරුද්ධ
මේ හින්දු දෙවිවරු ඇදහිල්ල සෝමහාතුරු හොඳ සිංහලෙන් කිව්වනේ ඕක. දැන් බලන්න හිතලා ජනවාරි පළවෙනිදා මිනිස්සු ගියේ අනුරාධපුරේද? කතරගමනේ. හින්දු දෙවිවරු ඇදහිල්ලගෙන මිනිස්සුන්ට කිසි වගක් නැහෙනි. දැන් එහොතේම දැන් ගටිකාර බ්‍රහ්ම රාජයා කියන්නේ කවුද කියලා විනය පිටිකේ කියවපු එක්කිනා දන්නවා. ඊළඟට සූත්‍ර පිටිකේ කියවපු එක්කිනා දන්නවා. ඊළඟට ගටි මහා මේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලේ අපි ගත්තොත් සංයුත්තෙන මේ මජ්ක්‍ධිමනිකායේ තියෙන මේ අර ජෝතිපාල මහානවිකයේ ගටිකාර සූත්‍රය කියවපු කෙනා දන්නවා ගටිකාර බ්‍රහ්ම රාජයා කවුද කියලා. එහෙනම් මේ චෝදනා කරන අසත්පුරුෂ මිනිස්සු ඒ චෝදනා කරන්නේ මිනිසුන්ගේ අසත්පුරුෂකම තමයි. ඒ වගේම අපි ගත්තොත් සහම්පති බ්‍රහ්ම රාජයා දැන් සමහර කෙනෙක් මේක Hindu සංකල්පයක් කියලා. සහම්පති කියන බ්‍රහ්ම රාජයා කාශ්‍යප බුද්ධ කාලේ සහක කියන භික්ෂුව. සහක කියන අනාගාමී භික්ෂුව තමයි සහම්පති වෙලා උපන්නේ බ්‍රහ්ම ලෝකේ. ඇයි මේ ත්‍රිපිටකය කියවලත් නැහැ, අටුවාවක් කියවලත් නැහැ, මොකුත් දන්නේ නැහැ. හුදෙක් කීර්සියාව. ඇයි අපි ගටිකාර බ්‍රහ්ම රාජයාට වන්දනා කරනකොට හුදෙක් කීර්සියාව? මගේ උදේ ප්‍රශ්න මතකලා දෙනවා කිහිප දෙනෙක්. එතකොට අර මේ එක පාටද. ඒලංග සතරවරන් දෙවිවරු. සතරවරන් දෙවිව ගැන මේ සූත්‍ර පිටකේ නැත්තම් කොහෙද තියෙන්නේ? එතකොට මේ කියපු මේ ගටිකාර බ්‍රහ්ම රාජයා, සාම්පති බ්‍රහ්ම රාජයා, සක්දෙවිඳු සතරන් දෙවිවරු ගැන සූත්‍ර පිටකේ ඇර වෙන කොහෙවත් නැහැ. Hindu දේව පොත්වල තියෙනවා සක්දෙවිඳුට ගරහඬ. නොයේක් ලාමක කතා. සක්දෙවිඳු එක කාලයක් අර කවුද බිරිඳක් එක්ක වෙන දෙවි කෙනෙකුගේ බිරිඳක් එක්ක හොරෙන් සැතපීලා, තාපසයෙකුගේ බිරිඳක් එක්ක සැතපීලා ඒ සාප කළා මුළු ඇඟේම ස්ත්‍රී ලිංගාව කියලා. ඇඟ පුරාම බලන්න මේ මෙහෙම තමයි Hindu දේව කතාවල තියෙන්නේ. මොකද හේතුව මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුග්‍රහ කරපු දේවතාවනේ. ඉදිවතට ගරහන්න එක කරලා තියෙන්නේ. ධර්මාශෝක රජුරන්ට කියලා තියෙන්නේ මේ විකෘති වෙච්ච කොර වෙච්ච පුද්ගලයෙක් කියලා තමයි Hindu මේ Hindu කතාවල ලියලා තියෙන්නේ. ඇයි ඒ? බුද්ධ ශාසන අනුග්‍රහ කරපු එකනේ බුද්ධ ශාසනයට. ඒකයි ඒ. ධර්මාශෝක රජුරු කෙනෙක් පිළලා තියෙන්නේ නීච කුලයක එයාගේ අම්මා කරණවැණි මේ කරණවැමියෙකුගේ මේ පරම්පරාවෙන් එහෙම ආවේ. ඒ කියන්නේ ධර්මාශෝකගේ අම්මා කරණවැමි කුලයේ කෙනෙක් කියලා. ඒ වගේ අර කරණවැමි කියලා කියන්නේ කොණ්ඩේ කපන බාබර් කුලය කියලා. ඉතින් ඒ වගේ අර නීච විදිරද දාත්ත තමයි Hindu පොත්වල තියෙන්නේ. ඒ වගේ ඒකත්. ඉතින් අපේ ගොඩාක් මිනිස්සුන්ට වෙලා තියෙන අර යම් කිසි කෙනෙක් කවුරු හරි යමක් කිව්වහම ගරහන්ඩම කට උරච්ච කරන් ඉන්න අය ගැන අපිට කරන්න දෙයක් නැහැ. අවංකව යමක් අදහ ගන්න ඉන්න අයට නම් මේ අපි යමක් කතා කළ යුතුයි. මොකද අවංක කෙනා නිවැරදි දෙන්න කැමති අය. එතකොට මේ ඔක්කොම මේ බුද්ධ දේශනාවල තියෙනවා. ගටිකාර සූත්‍රය කියවන්න ඕනේ අඩු ගානේ. ඊළඟට ගටිකාර බ්‍රහ්ම රාජයාත් සමඟ කතා කරපු ලස්සන ධර්ම කතාවක් තියෙනවා බ්‍රහ්ම සංයුත්තේ සංයුත්ත නිකායේ. සාම්පති බ්‍රහ්ම රාජයා මේක මේ ආරාධනා කරපු එක හරිය ලස්සන විස්තරයක් තියෙනවා මහවග්ග පාළියේ. ඊළඟට මහවග්ග පාළියේ දිගින් දිගට විස්තර කරනවා සතරවරන් දෙවිවරු උදව් කරපු හැටි. ඊළඟට සක්දේවිඳු එක එක අවස්ථාවල උදව් කරපු හැටි. මේ රුවන්වැලි සෑය ප්‍රවෘත්ති තියෙනවා. ඉතින් අපි තමයි නියම මේ බෞද්ධ දෙවිවරුන්ගේ රටාව මහමෙවුනාමෙන් තමයි ඇති කළේ. දැන් කාලෙත් තිස්සේ මිචදිටු අදහන මේ සම්දිටු හොයාගන්න බෑ. අර කේන්ද්‍ර නැකත් වගේ තමයි. ඒක සරණ ගියාන් පස්සේ ඇත්ත සරණ හොයාගන්න බෑනේ මිනිස්සුන්ට. අන්ධානුකරණේ එක කරගෙන ගියා. ඒකයි වෙලා තියෙන්නේ. නමුත් නෝනැත්තුව සිටිනවා. නෝනේති අය සත්පුරුෂය ඉන්නෝ. ඒගොල්ලෝ හරියට මේක තේරුම් ගන්නවා. මොකද ඒගොල්ලෝ හරියට තේරුම් ගන්නවා කියන්නේ ඒගොල්ලෝ දන්නවා මම වගේ කෙනෙක් මිනිස්සුන්ව නොමග යවන්නේ නැහැ කියලා. ඒ කියන්නේ දැන් මට නොමග යවන්න ඕන නම් ත්‍රිපිටකේ මට හංගන්න තිබ්බනේ. ත්‍රිපිටකේ කතාව කතා නොකර ඉන්න තිබ්බනේ. චතුරාර්ය සත්‍ය කතාව මටත් කතා නොකර ඉන්න තිබ්බනේ. මට තිබුණේ නම් මෛත්‍රී බෝසතාණන් වහන්සේ, මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන එකක්, විසාකා සුමනසු ජාතය, බන්දුල් මල්ලිකාදී කියලා ලස්සන පින් වාක්‍ය කියාගෙන මටත් ඉන්න තිබ්බනේ. ඇයි මම මේ අනුතරක් තියෙනවා කියලා කිව්වේ? මට රහස කවුරුවත් කියලාද? නෑ, මේ බුද්ධ දේශනාවල තියෙන දේවල් මම කියාගෙන ගියේ. අන්තික සයන්ස මේ භවය නැතහොත් මේ මනුස්සාත්මය සම්බන්ධව, ඒ එහා සම්බන්ධව කොහොම සයන්ස දැන් අපි ටිකට ඉස්සෙල්ලා අපි කතා කරා මේක එහා සම්බන්ධව. බුද්ධ දේශනාවේ තියෙනවා මහණෙනි මේ
ධර්මයේ අවබෝධ කිරීමේ හැකියාව ඇති ප්‍රඥා සම්පන්න මනුෂ්‍යයා උපදී. ඒකත් තියෙනවා සමය සමය සූත්‍රය. ඒක තියෙනවා ප්‍රඥා සම්පන්න මනුෂ්‍යයා උපදී. නමුත් ධර්ම කතාව නැත්තේ. ධර්ම කතාව නැති වුණාට පස්සේ ඒ මනුෂ්‍යයා කොච්චර ප්‍රඥා සම්පන්න වුණත් එයාට ලැබෙන්නේ තියෙන මේ බාහිර තොරතුරු ටික නෑ. දැන් අපි උදාහරණයක් හිතට ගමු. මට මතකයි අපි පොඩි කාලේ අපි නායකාරව පත්තරේ ගැලින්නේ තමයි උදේම හැමදාම කරන්නේ. එතකොට නායකාරෝ කරන්නේ මේ ඉස්සලාම පත්තරේ අතර ගන්නවා. පත්තරේ ඉවර වෙනකම්ම කියවලා තමයි නවත්තන්නේ. ඒ කියන්නේ ඒවේ නිකන් අනවශ්‍ය දේවල් වලට අමතරව වැදගත් ලිපි තිබුණා. අපිකස් සිළුමිනේ ඒ කාලේ තිබිච්ච රස වාහිනී කියලා හොඳ සංග්‍රහ තිබුණා. ඒ වගේ අර හොඳ ඉස්සර දවසේ කියලා පත්තරේ තිබ්බගේ මට මතකයි. රිවිරස කියලා පත්තරයක් තිබුණා. ඔය හොඳ වැදගත් ලිපි තියෙනවා. අත් හොඳ පරිශන ලිපි, නොඑක ආකාරයේ වැදගත් සාකච්ඡා. මේ වෙද්දි ඒක කොච්චර වෙනස් වෙලාද? දැන් තියෙන මේ එක්ක ඉන්දියාවේ නළු නිළියන් ගැන තියෙන ජරා කතා, බටහිර නළු නිළියන් ගැන තියෙන ජරා කතා, ඊළඟට දේශපාලන කතා මේන් තොරව පත්තරයක් නෙන්නේ. ඉතින් ඒ නිසා අද අපිට සාමාන්‍ය බුද්ධිමත් මිනිසෙකුට උනත් මේ ජරාව නම් හැමදාම කියෝ කියෝ ඉන්නේ. මීඩියා වලින් අහගෙන ඉන්නේ තේවම නම් ඊටම ගලපෙන දේවල් නම් ඇත්ත කතා කරන්න කවුරුත්ම නැත්තම් ඇත්ත කියන වචනෙවත් අහන්න නැති සමාජ සත්‍ය කියන වචනවත් නොහැසෙන සමාජේ වර්තමාන විද්‍ය ලෝකේ තියෙනවා. මං මාතෘ හොඳ ලස්සන සිද්ධියක් කියන්නම්. මේ අපිට සම්බන්ධ ඒක හාමුදුර කෙනෙක් මම්මයි උන්වහන්සේ එක්කංගී එංගලන්තේ අමරාවතියට අමරාවතියේ උන්වහන්සේ ඉඳලා ඒක ලස් කියන්න වට ලස්සන කතාවක්. උන්වහන්සේ ඒ අමරාවතියේ හාමුදුරු අජංචා සම්ප්‍රදාය හාමුදුරු උන්වහන්සේලා හරියට මේ චාරිකාව පුරුදු කරනවා. සුද්දු නිසා ඒ රටේ චාරිකාව යනවා. ඉතින් මේක මේ හාදුරට පුරුදුනා චාරි මෙයා ඉතින් කලුයි මේ කෙට්ටු පොඩි එකෙන් චාරිකාව කියලා හැතැම්ම 100ක් පයින් යන්න. ඊට පස්සේ නන්නා දුන්නා රටක ටින්ට් එකත් අරගෙන ඒවතර තායි සිස්ටම් එකට කාරිය දාගෙන ඊළඟට සපත් දෙකක් දාගෙන දැන් පයින් යනවා. වතුර බෝතලයක් පොඩ්ඩක් ළඟ තියෙනවා. ලම්බිචලාට ওই කෝය ටවුම කිට්ටුවට ගිහිල්ලා ওই හන්දියේක පාත්‍රය තියාගෙන ඉන්නවා. නන්නා දුරන රටේ. දැන් මෙහෙනම් කියත හැකිනි බුද්ධාගමේ කියලා. බුද්ධාගමේ කියලා. මේ එංගලන්තේ. මේ ඊයේ පෙරේද වෙච්චේක. ගිහිල්ලා ඊට පස්සේ මිනිස්සු කවුරේ දැන් දකිනවා. මිනිස්සු දැකලා බුද්දිස්මන් කියලා දැකලා මොනහරි පොඩ්ඩක් දෙනවා. ඉතින් ඕකෙන් තමයි දැන් හිටක් නැහැ මෙයාට. ඇයි දන්නේ නැහැ නේ හිට කොහෙද යන්නේ කියලා. දැන් නවතින්නේ කොහෙද දන්නේ නැහැ. හිට වලදන්නේ මොනවද දන්නේ නැහැ. මේ හාඳුරු කියනවා මේ බුද්ධ කාලේ වගේ ප්‍රීතියක් ඇති වුණා කියලා හිතට. එච්චර හිත නිදහස් කියලා. ඊට පස්සේ උන්වහන්සේ ඔහොම යද්දි පාරේ වැරදුනා. මැප් එක බලාගෙන යන්න තියෙන්නේ පාරේ වැරදුනා. වැරදුන පස්සේ මෙයා ගිහලේ අන්තන් ගියන් පස්සේ පාරක ගිහිල්ලා එනකොට ගියා. කෝකොඩත් කියලා මෙයා ගෙදරට ගිහිල්ලා මේ ගෙට ගොඩ වෙලා ඉතින් මෙහෙමයි මට පාරේ වැරදුනා. ඉතින් ගියා මිනිස්සු අර ජෝඩුවක් ඉන්නවලු පොත් ගොඩාක් තියාගෙන ආකේ තියෙන ජෝඩුවක් ඉන්නවලු. Hello, are you a monk? ඒක ගලෝ මම බෞද්ධ භික්ෂුවක් කියලා කතා කරා. හා මේ බුද්දිස් මංක් කියලා ඊට පස්සේ මොකද කළේ දැන් මෙයා මොකද්ද what is buddhism කියලා දැන් අර නෝන අහනවා. ඉතින් මෙයා විස්තර කළ දෙනවා, තෝරලා දෙනවා. තෝ මෙයා බුද්ධහගේ මුගන්නේ නැන ඔයාලේ සිටින්නයි විරාජී ධර්මයක් මේක. මේ ලෝකේ හැමතැනම කාමයේ ගැන කතා කරද්දී නෛෂ්ක්‍රමයේ ගැන අර්ථපූර්ණව කතා කරන එකම ධර්මයයි. ඉතින් දැන් මෙයා ලස්සනට කියනකට අර සුදු නෝන කියවල මට මොන හරි පූජ කරගන්න දැන් ඕන කියලා. මේ බෞද්ධ නෙමෙයි. පූජ කරගන්න ඕනි. ඊට පස්සේ එහෙනම් මට දැන් වෙලාව නැහැනේ. මට දැන් තේ එකක් දෙන්න කිව්වලු. තේ එකක් ගෙනලා පූජ කළා. ආයෙ කතා කරලා කිව්ලු ඇත්ත කියන්න. Are you a human or not? ඔබ මිනිස්සෙක්ද නැද්ද කියලා අහනවා. දැන් මම කියනවා නෑ මම මිනිස්සෙක්. මට પાස්පෝර්ට් එක තියෙනවා. මම ශ්‍රී ලංකාවේ. විශ්වාස කරන්නෙම නැහැලු. මම මෙච්චර වයසක නෝන කෙනෙක් කවුරුද 80ක. මම මෙච්චර වයසක කෙනෙක් මේ වගේ මේ නෛෂ්ක්‍රම්‍ය ගැන මෙච්චර පැහැදිලිව කතා කරන මිනිසෙක් මට හම්බ වෙලා නැහැ කියලා. මට මේ මන් නෛෂ්ක්‍රම්‍ය ගැන මෙච්චර පැහැදිලිව කතා කෙනෙක් හම්බ වෙලා නැහැ. මනුස්ස ලෝකේ මිනිස්සුන්ට මෙහෙම කතාවක් කියන්න පුළුවන් කියලා මම විශ්වාස කරන්නේ නැහැ කිව්වා. ඊට පස්සේ මම නෑ මම මෙහෙම කෙනෙක් කියලා પાස්පෝර්ට් එක පෙන්නලා අනුමැති પાස්පෝර්ට් එක බලලා තමයි තීරණ කළේ මියා මනුස්ස ලෝකේ කෙනෙක් කියලා. හරි ඒලියන්ස් ලගෙන හරියට ඒ රටවල් යනවනේ. ඊට පස්සේ මොකද වුනේ? අන්තිමට අනේ මට තවත් මොනාරි පූජ කරගන්න ඕනේ. දැන් කතාව දිගටම යනවා. එහෙනම් තවත් ඒකක් දෙන්න කිව්වලු. තවත් ඒකක්
වලදලා දැන් උන්න කතා කර කර මහත්යානවලු දැන් නෝනට අවුරුදු 80ක් විතර දැන් මහත්රිත 80 ගන්න මොනගෙන් අහනවලු දැන් දැක්කනේ ඔයා හොය හොය හිටපු කෙනෙක්ද හම්බුනේ කියලා අනේ මං අවුරුදු මෙච්චර කාලයක් තිස්සේ මං මෙහෙම ධර්මයක් හොය හොය හිටිය කිව්වා දැන් අපින් හැමදාම ඇහෙනවා මේ මිනිස්සුන්ට අගේ නැහැ මොකද ඒක ඇදේ කියනවා ගටේ කාර්ය වැන්දි කවුද අර කද මේක කි කියලා අපහාස කරන්න ලෑස්ති වෙලා ඉන්නම නිසා හැමදාම නයිස් ක්‍රමයක් අහනවා හැමදාම නිර්මල ධර්මයක් අහනවා අන්තිමටේ නෝනා කියලා තියෙනවා අඬලා ආණ්ඩාණ්ඩ කියලා තියෙනවා අන්තිමට මට සේවයක් කරන්න ඕනේ මට මේකට අවසර දෙන්න කියලා. ඇයි වල මොකද්ද කියලා. ඉතින් මේ සෝනස් ගෙට ගිහලා තියෙන සපොත් දෙක ගල්ලුනේ මට අඩු ගන්න මේ සපොත් දෙකේ ලේස් පටිය ගැට ගන්න ඉඩ දෙන්න කිව්වා. සපොත් දෙකේ ලේස් පටිය ගැට ගන්න අවසර දුන්නා ඒ සෝනස්සේ. මට කියනවා හරි පුදුමයි. මේ අස්සක හිටියා කිව්ව සත්‍ය හොයවෙ ඉන්න මිනිස්සේ පොත්වලින්. ඉතින් සෝනස් කියන්නේ මෙතන මනුෂ්‍ය ආත්මයක් ලබා ගත්තත් මෙතන ප්‍රශ්න කීපයක් තියෙනවා. මනුෂ්‍ය ආත්මයක් තියෙනවා. බුද්ධිමත් එක්ක නෑ ඉන්නවා. බුද්ධි ධර්ම නැති වෙන්න පුළුවන්. කතා කරන්න කෙනෙක් නෑ. හැබැයි අර සෝනස් අවසාන මොහොතේ ඉන චුචිචිත්තේදී මේක පහළ වෙන්න පුළුවන් හොඳ සිතක් කළා මනුෂ්‍ය ආත්මයක් ලබා ගන්න පුළුවන්. හැබැයි නමුත් අවස්ථාව නෑ. අවස්ථාව නැති වෙන්න පුළුවන් කියන එක. දැන් බලන්න දැන් ප්‍රඥාවන්ත මිනිසෙක් ඉන්නවා මේ දැන් ඔයක අස්සක ඉන්නවා දැන්. පොත් කියෝ කියෝ එක පොත් කියෝ කියෝ ඉන්නවා. නමුත් හරියට මෙයාගේ එයාගේ ඇස් ඉදිරි පිටට ඒක කතා කරන්න කෙනෙක් නැහැ. දැන් මෙතන කතා කරද්දී ඒකට ගරහන්න ඕන තරම් ඉන්නවා. කොච්චර වෙනසක්ද? අහන් ඒක මම කියන්නේ මනුස්ස ලෝකෙමයි ඉස්සරහට යන්න මනුස්සයන්ට තව අමාරුයි. දැන් එතකොට සවනස් අපි දැන් වඩනවා නම් වඩන්න ඕනේ කොහොමද අපි ශ්‍රද්ධා විරිය ඉස්සෙල්ලාම බුදුරජාණන් වහන්සේ කෙරෙහිම හිත පහද ගන්න ඕනේ. පළවෙනි එක. මොකද හොඳරම තේරෙනවා බුදුරජාණන් වහන්සේ කෙරෙහි හිත පහදව ගන්න නැතුව මේක යන්න බෑ. ඊළඟට සමංගේ සම්පූර්ණ දැඩි ලෙස තමන් තීරණය කරලා තියෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ප්‍රසාදයෙන්මයි අපි මේක ආයුත්තේ කියලා. මට මෙහෙම අවබෝධෙන්නේ කියලා වැඩ නැහැ. මොකද මට හොද අත්දැකීමකට මොන දෙන සිද්ධ වුණා බුද්ධගායාවේදීම. බුද්ධගායාවේදී මගෙන් එක ඒ නායකහරු කෙනෙක් ඇහුවේ මට කිව්වා ඥානානන්ද ඉතින් ওই විදියට ওই ශ්‍රද්ධාවෙන් ඔහොම කතා කළා බැහැනේ ඔබ කරන්නේ. මම කිව්වා ඇයි ස්වාමීනි ආනන්ද හතුන්ට වැරදුනහත් කවුද දන්නේ කියලා ඔයා ඔය ත්‍රිපිටකේ කියෝනේ ඒවා මේ අපිට උදව් කරන හැටි මේ මම කියන්නේ මං කෝ ඒ ආනන්ද හතුන්ට වැරදින විදිහ නැහැ නේ හතුන්නි නෑ නෑ එහෙම කියන්න එපා ඔයා ඉතින් පරම්පරාවෙන් ඇවිල්ලා තියෙන්නේ මං කෝ එහෙනම් හතුන්නි ආනන්ද හතුන්ට මේ වරදින්නේ ඉස්සල්ලාම වරදින්නේ බුදුහාඳුරන්ටයි කිව්වා ඒ මොකද කියලා මං කෝ බුදුහාඳුර තමයි ආනන්ද හතුන්ට පෙන්නලා කිව්වේ මේ ඉන්නේ මතක තබා ගැනීමේ ශක්තිය ඇතුලින් අග්‍ර කෙනා එහෙනම් උන්වහන්සේගේ චොයිස් එක වැරදි කියන්නේ. ඊටපස්සේ හාරු නිහඬව හිටියා. නමුත් දැන් මම මේක පිළිගන්නේ නැතුව මට උත්තරේ දෙන්න පුළුවන්කම තිබෙච්ච නිසා හොඳයි. මම කිව්වේ කවර ශ්‍රද්ධාවට උදව් කරන්න කෙනෙක් නැහැ. ශ්‍රද්ධාව නැති කරන්න ඕන තරම් ඉන්නවා. ඒකට නම් ශ්‍රද්ධාවම තමයි උපද ගන්න ඕනේ ඉස්සෙල්ලා. ශ්‍රද්ධාවම උපදව ගන්න ඕනේ. දැන් මේ මම මේ ශ්‍රද්ධාව තුළ රැඳිලා හිටපු නිසා හැමතිස්සෙම ආකාශයෙන් ඇවිල්ලා කවුරු හරි කිව්වත් මම පොත පෙළල බලනවා. පොතේ මට සැකයක් නැහැ. ඇයි පොතේ සැකයක් නැත්තේ? ඒ පොතේ කරන විග්‍රහය එකට එකක් ගැළපෙන නිසා. අවුල් නැති නිසා, පැහැදිලි නිසා, අර ධර්ම කතාවේ ධර්මයේ ලක්ෂණ තියෙනවනේ. සෝක්කාත සම්දිට්ඨක අකාලික ඊපස්සික උපනායක පච්චං වේතබ්බ විඤ්ඤෝයි මේ ලක්ෂණ තියෙන නිසා. ඒ ලක්ෂණ තියෙන බවට අපිට තේරුම් යන නිසා. ඉතින් මේව දන්නේ නැති මිනිසයා ඒ කියන්නේ ධර්මයේ තියෙන ලක්ෂණ තියෙනවනේ. ඒ ලක්ෂණයි බුද්ධ දේශනාවේ තියෙනවා. ඊට අමතරව දැන් එහෙම එකක් තියෙද්දි අවබෝධ කරන්න තියෙන මේ ඇස නෙමෙයි. අව වෙනසක් කිව්වොත් එහෙනම් බුද්ධ දේශනාවක් නෑ ඒක. එහෙනම් ලොකු අරබෝධයක් නේ. ආන් ඒකටයි කියන්නේ. ඉතින් තමයි ඒකට ගැලවෙන්නේ. ඒකට කියන්නේ ධර්ම ප්‍රතිරූපක කියලා. ධර්ම ප්‍රතිරූපක කියන්නේ ඩුප්ලිකේට්. එතනදී ඒතර කොච්චර කර්ම ශක්තියක් තිබ්බත් අතෙන් අර එළි වෙනකන් අහන් හිටියත් බෑ කරන්නේ. ඒයි බෑ බුදුරජාණන් වහන්සේගේ චිත්ත ප්‍රසාදය ඇති වෙන්නේ මේ පැ. බුද්ධ දේශනාවේ තියෙනවනේ යම් කිසි ඒක මේ ශ්‍රද්ධා මෙතකලී යුත්තේ බුද්ධ දේශනාවේ කියනවා යම් කිසි කෙනෙක් තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධා මාත්‍රයක්. මේ මාත්‍රය කියලා කියන්නේ ශ්‍රද්ධාව පොඩ්ඩක් හරි තියෙනවනම් නොවිනස්සය තියෙන එකක්. මාත්‍රය කියලා එතන කියන්නේ මේ එකපාරටම සැනකො නැති වෙන අර්ථයෙන් නෙමෙයි. ඒක සවනසේ ඇති වෙනවද මේ අවස්ථාවේදී නැත්නම් සම්මා දිට්ඨිය අවබෝධ කරගන්න නෑ නෑ දැන් මෙහෙම කතා කර කර ඉන්නකොට කෙනෙකුට පැහැදීම ඇති වෙනවා ඒ ඇති වෙන පැහැදීම තමයි යාට තවදුරටත් උදව් වෙන්නේ සද්දා මාත්‍රිය ප්‍රේම මාත්‍රිය තියෙනවා නම් ඒතර ඒක සම්පූර්ණ වෙනවා සබ්බීති සග්ග පරායනා කියනවා ඒ සියලු දිනම ස්වර්ග පරායනයි කියනවා ස්වර්ග පරායනයි කියන්නේ එක්ක දෙවියන් අතර එනවා එක්ක මනසලොකට එනවා සද්දා මාත්‍රිය ප්‍රේම මාත්‍රිය තිබ්බනම් ඒතර සද්දා මාත්‍රිය ප්‍රේම මාත්‍රියට හානි වෙනවා
දැන් අපි ගත්තොත් අපි කියවන චිත්‍රපටියක කියන කියුණා කියලා බුදුරජාණන් වහන්සේටත් මේ කිසි දැනුමක් නැහැ ලෝකයේ ගැනම දන්නේ නැතුව මේ නියපොතේ ගස්තු ලිංගිත්තක් වගේ දැනගෙන මේ ඉඳලා තියෙන්නේ කියලා කියපුවම මම අර සද්ධා මාත්‍රයත් හටගන්න තිබ්බද ඒක නැතු යනවා ඊට පස්සේ තන එහෙනම් බුදුරජාණන් වහන්සේට නැති දැනුමක් අපිට පුළුවන් දැන් මේ ටෙක්නොලොජියකින් ගන්න දැන් අපිට මේ වෙබ් හරහා ඕනතරම් මේ ලෝකේ ගැන හඳ ගැන ඉරහඳ ගැන මේ ඕනතරම් මේ හරීම හිතාගන්න බැරි මේ මේ ඒ කියන්නේ විශේෂපතයක් අපිට පුළුවන් මේ පොඩි පෙට්ටියක් අස්සෙන් ගන්න කියලා. එතකොට තමන්ගේ මේ පුළුවන්කාරකම ගැන මම මත් වෙනවනේ. එහෙනම් මුකුත් කරගන්න බෑනේ. අවාසියක්මයි තියෙන්නේ. වාසියක් නෑ. ඒක හන්ද එතනින් පටන් අරගෙන තමයි ඊට පස්සේ ශ්‍රද්ධාවෙන්ම යන්න ඕනේ. ප්‍රඥාවෙන් වඩාගෙන යන්න ඕනේ. මොකද හොඳටම තේරෙනවා මේක ශ්‍රද්ධාවෙන් තොර යන්නම බෑ කියලා. තමන්ට වැටහෙනවා හෝ තමන්ගේ දයක් ඉස්සරහට දාගත්තොත් ශ්‍රද්ධාව නැති කරගෙන නැති වෙන්නේම තිසරණේ. ඒකනේ දැන් බලන්න තවත් එකක් තියෙනවා. සමහර අය කියනවා මේ බුදුරජාණන් වහන්සේව අනුගමනය කරන්න හදනවා. බුදු ගුණ තමන් ඇති කරගන්න ඕනේ කියලා කියනවා. ඒ සම්පූර්ණ වැරදි අධර්ම කතාවක්. බුදු ගුණ ඇති කරගන්නේ කොහොමද අපි? බුදුරජාණන් වහන්සේ පෙන්නලා තියෙන ශ්‍රාවකයෙකුගේ ගුණ ඇති කරගන්න බුදු ගුණ ඇති කර ශාස්ත්‍රෝරෙක් හා සමාන වෙන්නේ කොහොමද? ශ්‍රාවකීක ගුණ ඇති කර ගන්න ඕනේ. ඊළඟට ඒකෙත් බුදුරජාණන් වහන්සේ එකතැනක ඒක මේ ඒක බලන්න උන්වහන්සේගේ මම හිතන්නේ සංයුත්තනිකයේ සම්බුද්ධ සූත්‍රයේ තියෙන්නේ. ඒකේ මහණෙනි තථාගතාරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ රූප වේදනා සංඥා සංකාර විඥාන මේවා ඒ කියන්නේ මේ ආස්වාද ආදීනෝ නිස්සරණ ඒ කියන්නේ සමුදය අස්තංගමේ ආස්වාදයේ ආදීන අකින් හට ගැනීම නැතිවීම ආස්වාදයේ ආදීනෝ නිස්සරණ කියන මේ පංච ප්‍රකාර අවබෝධයක් සම්පූර්ණ කරගෙන මේ සියල්ලෙන් නොවැළී දුකෙන් නිදහස් වුණා කියනවා. ඒ වගේම මහණෙනි තථාගත ශ්‍රාවක වූ රහත් භික්ෂුවත් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදාන ස්කන්ධේ අර විදිහටම ආස්වාදයේ අස්තංගමේ නැ සම්මුතිය අස්තංගමේ ආස්වාදය ආදී නිසරණ මේ පහම අවබෝධ කරලා නිදහස් වුණා. එතකොට මේ ශාස්ත්‍රඥ වහන්සේගේ අත්දැකීමයි ශ්‍රාවකයාගේ අත්දැකීම සමානයි. එතන මේක වෙනස මොකද්ද කියලා අහනවා. එතකොට භික්ෂුන් වහන්සේලා පඬිතුකම් කරන්න ගියේ නැහැ. ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේ මට මෙසේ වැටේ මට මෙසේ වැටේ කියලා කිව්වේ නැහැ. කිව්වේ කොහොමද? භගවන් මූලකානෝ බන්තේ ධම්මා. භාග්‍යවතුන් වහන්සේ අපගේ ධර්මයේ භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇත්තා. භගවන් නීත්‍තික භාග්‍යතුන් වහන්සේ නායක කොට ඇත්තා. භගවන් පටිසරණ භාග්‍යතුන් වහන්සේ පිළිසරණ කොට ඇත්තා. භගවන්තඤ්ඤේව ඒතස්සත්තම් පටිභාතු. භාග්‍යතුන් වහන්සේටම මේ කරුණී අර්ථය වැටහෙනසේක්වා. භගවතු සුත්තා භික්ඛු ධාරේ සම්තිති. භාග්‍යතුන් වහන්සේගෙන් අසා මේ භික්ෂුව මතක තබා ගන්නාහුය. බලන්නක වෙනස. ඒතරු ඒ ශාස්ත්‍රුන් වහන්සේට තැන දීලා මිසක් මේක වෙන කිසිම දෙයක් නැහැ. එතනින් තමයි තමගේ තියෙන මම හිතන්නේ සියලු කුසල ධර්මයන් වඩා ගන්නත් පුළුවන්. ඔව් සියලු කුසල් දහම් ශ්‍රද්ධාදී සීල ඉන්ද්‍රිය. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සූත්‍රය ඉතු කොටස කියනවා මහණෙනි තථාගතාරා සම්මා සම්බුදු රජාණන් වහන්සේ අනක්කාත සක්කස මග්ගාත නොපවසු ධර්මයේ අක්කාත පවසන්න. මතු නොකල ධර්මයේ මතු කරන්න. ඒකයි ලස්සන. මතු නොකල ධර්මයේ මතු කරන්න. ප්‍රකාශ නොකල ධර්මයේ ප්‍රකාශ කරන්න. මග්ගඤ්ඤු මග්ග කෝවිද මාර්ගේ මැනවින් දන්න මාර්ගේ පවසන්න මැනවින් දක්ෂ කෙනා. එතකොට මේ භාග්‍යත් කියන අනිත්‍යය කියන්නේ කොහොමද? මේ භාග්‍යතුන් වහන්සේගේ පසුපසින් ඉන්න අය ශ්‍රාවක රහතන් වහන්සේලාට කියන්නේ. දැන් යන්න හදන්නේ භාග්‍යතුන් වහන්සේ පසුපසට දාලා කොහොම යන්නද? මේක බොහොම නියතමානීව අහිංසකව යන්න තියෙන එකක්. අද මම හිතන්නේ වැඩසටහන නිමා කරන්න කාලය ඇවිත් පළවෙනි වැඩසටහන සවනංශ බොහොම පිං මම හිතන්නේ අපි කලප කුසල කර්මයක් තමයි අද මේ අපේ ලොකු සවනංශයේ මැදිරියට පැමිණ අපිට වටහා දුන්නේ. මම හිතන්නේ කෝණයන් කීපයකින් මේ හා සම්බන්ධව කොහොමද අපේ තියෙන යම්කිසි තියෙනවා නම් ශ්‍රද්ධාවකේ ශ්‍රද්ධාව මුල් කරගෙන නොමග නොගින් හරි ආකාරව හරි තැනට අරමුණු කොටගෙන කොහොමද අපි මෙතනට යා යුත්තේ කියන එක මාර්ගය අවබෝධ කර ගැනීමටත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේද ඒට අවසානයේදී චතුරාර්ය සත්‍ය කොහොමද තමා එතනට පිවිසී යුත්තේ සහ සතර අපායන් නොවැටි හරි ආකාරව චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට උපකාරී වන දේ
හා සම්බන්ධව හරියාකාරය පරිශීලනය කොට එතනට යෑම ආයතනයන් හරහා කොහොමද මෙතනදී තියෙන දුක කියන එක විශේෂයෙන්ම දුක්ඛ සත්‍යය වටහාගෙන ඉන්පසුව සමුදය සත්‍යය මාර්ග ඥාන ශක්තිය සහ මාර්ග සත්‍යය අපි දක්කා නිරෝධ සත්‍යය සහ මාර්ග සත්‍යය අපිට එතනට යනවට වඩා විශේෂයෙන්ම අද කතා කරේ ආයතනයන් හා සම්බන්ධව මේ කොහොමද කෙසේද ප්‍රගුණ කළ යුත්තේ මේදී නිවැරදි වටහීමක් තිබිය යුත්තත් එතනට යෑමෙන් අපිට කොහොමද සම්මා දිට්ඨිය සහ සම්මා සංකප්පය ඇති කර ගැනීමටත් උපකාරී වෙන්නේ කෙසේද ඒ හරහා සීල සමාධි ප්‍රඥා මේ ගුණයන් ඉවීම වැඩිවීමත් ඒ අනුසාරයෙන් කොහොමද අවසානයේදී තමාට නිරෝධය අත්කර ගැනීමට අවසාන වශයෙන් ලඟා කරගත්ත හැකි කියන ගැනත් අපි කතා කරා. ඉතින් ලබන සතියේත් අපි නමෝ බුද්ධාය මෙවැනි වැඩසටහනකින්ම අපි හමු වෙමු. එතෙක් මම අපි නමස්කාර පුරුක අපි සොයනසෙන් නැවත වතාවක් බොහොම පිංකියා කියන අතර වාරයේදී අප උපසිරි දෙනාටත් තිරුවන් සරණයි. නමෝ බුද්ධාය.